Ministry, Qatar Ministry. අයිබවන් ඔබට සුබ සාර්ථක දවසක් ඒ වගේම සාර්ථක සතියක් ප්‍රාර්ථනා කරනවා හිතේ තියෙන විදිහට මේ ආරම්භ වුණු දවසේ ආරම්භ වුණු සතිය සියලු වැඩ කටයුතු ඔබට කරගන්න සියලු ශක්තියින් වාසනාවන් ඔබට ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා අද සඳුදා කතා මිනිස්ත්‍රි අපි ආරම්භ කරන්න සූදානම් ඔබ දන්නවා සඳුදා දවස් අපි වෙන් කරන්නේ කතා මිනිස්ත්‍රි වැඩසටහනෙන් ගොඩක් වෙලාවට අපි මේ කතා මිනිස්ත්‍රි වැඩසටහනේ නොයෙකුත් දවස් වෙන් කරලා තින්නේ නොයෙකුත් විශේෂ කාරණා සම්බන්ධව කතා කරන්න නමුත් සඳුදා අපි වෙන් කරන්නේ ඔබ සතියක ආරම්භයක් ගන්න නිසා සඳුදා කියන දවස ටිකක් නිවාඩු දවස් දෙකක් ගත කරලා වැඩ පටන් ගන්න දවස නිසා සඳුදා දවස අපි මේ දවස වෙන් කරන්නේ ටිකක් ඔබේ හිතට කතා කරන්න සිතවිලි වලට කතා කරන්න ඔබ කොහොමද ඔබේ මානසික සංවර්ධනයේ වෙනුවෙන් ඔබට මොන දේවල් මොන වගේ දේවල් ඕන වෙනවද ඒ වෙනුවෙන් අපිට යුතුයකමක් වගකීමක් ඉටු කරන්න පුළුවන් නම් අපි ඒ වෙනුවෙන් තමයි කතා මිනිස්ත්‍රි වැඩසටහන සඳුදා දවසේ වෙන් කරන්නේ ඉතින් ඒ නිසා අද අපි පහුගිය දවස්වල ප්‍රතිශක්තිය කියන වචනේ ගැන අපි බොහෝ වෙලාවට කතා කළා. කොරෝනා වසංගතයත් එක්ක ගත්තහම වෛරස් වලින් බේරෙන්න අපිට ප්‍රතිශක්තිය කොයිතරම් දුරට ඕනද? ඒත් එක්කම ගත්තහම අපි හැම වෙලාවකම හිතුවේ කායික ප්‍රතිශක්තිය ගැනනේ. අපි අද කතා කරන්න හදන්නේ මානසික ප්‍රතිශක්තිය ගැන. ඔබ කොයි වෙලාවකවත් ඒ ගැන හිතුවද කියලා ටිකක් කල්පනා කරලා බලන්න. ඔබට මට ඔබේ පවුලේ ඉන්න දරුවන්ට පවුලේ හැමෝටම ඔබ ආයතනික සමාජිකයෙක් නම් ඔබ අවට ඉන්න හැමෝටම ඔබ ආයතනික ප්‍රධානියෙක් නම් ඔබේ ආයතනයේ ඉන්න අනිත් හැමෝටම කොයිතරම් සාර්ථකත්වයේ උදසා යන ගමනට මානසික ප්‍රතිශක්තිය කොයිතරම් වැදගත් වෙනවද අපි ඒ ගැන අද කතා කරන්න සූදානම් කැලණිය විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තරිඳු ධනංජය වීරසිංහ මහත්මයා සමගයි අපි කතා කරන්න සූදානම් වෙන්නේ ඒත් එක්කම එතුමන් කැලණි විශ්වවිද්‍යාලයේ කලන මිතුරු සේවන උපදේශන ඒකකයේ මනෝවිද්‍යා උපදේශකවරයා විදිහටත් කටයුතු කරනවා තරිඳු ධනංජය වීරසිංහ කථිකාචාර්යතුමනි ආයුබෝවන් සුබ දසනක් ආයුබෝවන් සුබ දසනක් ඔබට ඒ වගේම අපි වහගෙන ඉන්න හැම දිනාටම ඔව් දැන් කථිකාචාර්යතුමනි ඔබ වැනි උපදේශකයන් බොහෝ පිරිසක් මා ඉදිරියේ මෙහෙම කතා මිනිස්ත්‍රි වැඩසටහනෙන් අපේ මැදිරියේ කතා කරලා තියෙනවා උපදෙස් දීලා තියෙනවා උපදේශනයන් සපයලා තියෙනවා බොහෝ දේවල් මේ විෂයට සමගාමීව අපි බොහෝ වෙලාවට කතා කරලා තියෙනවා එතකොට මේ අපි දැන් ජීවිතය සාර්ථක කරගන්න කොයි තැන ගත්තත් අපේ අම්මා තාත්තගෙන් ගුරුවරුන්ගෙන් පුංචි කාලේ ඉඳන් වැඩිහිටියන්ගෙන් එහෙම උපදේශන ලබා ගන්නවනේ උපදෙස් දීමයි උපදේශනයයි කියලා කියන්නේ එකක්ද එතනින් පටන් ගත්තොත් ඔව් බොහොම හොඳ ආරම්භයක් අද කතා මිනිස්ත්‍රිය සඳහා ඔබ ගත්තේ උපදෙස් දීමයි උපදේශනයයි කියන්නේ පැහැදිලිවම දෙකක් උපදෙස් දීම අපි කාටත් කරන්න පුළුවන් අපි ඉපදිච්ච දවසේ ඉඳලා අපේ වැඩිහිටියෝ දෙමව්පියෝ අත්තම්මා සීයා ඊළඟට පෙරපාසලට ගිහාම පෙරපාසලේ ගුරුවරු ඊළඟට පාසලට ගිහම පාසලේ ගුරුවරු දහම් පාසලේ ස්වාමින් වහන්සේ පූජකතුමා මේ ආදි වශයෙන් සමාජයේ වැඩිහිටියන් සිල්වතුන් අපිට උපදෙස් දෙනවා යාළුවොත් උපදෙස් දෙනවා ඒ වගේම මාධ්‍යෙන් පොත්පත් වලිනුත් අපට උපදෙස් හොයා ගන්න පුළුවන් ඒවා හරි වැදගත් උපදෙස් කියන ඒවා කොච්චර වැදගත්ද කියලා බෞද්ධ කතාවක් ඔබ අහලා තියෙනව නේද රාහුල පොඩි හාමුදුරුව සම්බන්ධයෙන් හැමදාම උදේට උන්වහන්සේ මිදුල ඇමදලා වැලි දෝතක් ඉහලට විසි කරලා ප්‍රාර්ථනා කරනවා මේ වැලි කැට ගන්නට සමානව මට අද වටිනා උපදෙස් ලැබේවා කියලා. ඒ නිසා උපදෙස් කියන්නේ හරි වටින දෙයක්. ඒවා ජීවිතයට අවශ්‍යයි. නමුත් උපදේශනය කියන්නේ ඊට වැඩිය වෙනස් දෙයක්. උපදෙස් දීම කාටත් කළ හැකි උවත් උපදේශනය සඳහා පුහුණුවක් අවශ්‍යයි. ඒ සඳහා අවබෝධය අවශ්‍යයි. ඒ සඳහා මිනිස් ජීවිතයක වටිනාකම අවබෝධ කර ගැනීම අවශ්‍යයි. ඉතින් ඒක නිසා මේ උපදේශනය කියන එක අද ලෝකයේ වෘත්තියක් විදිහට සංවර්ධනය වෙලා තියෙනවා. ඒ වචනේ අපේ සංස්කෘතියට නම් ටිකක් ආගන්තුක බවක් තියෙනවා. පන්සලේ හාමුදුරුවන්ගෙන් ගමේ දැනුමුත්තන්ගෙන් සිදු වූ මේ සේවය අද වෘත්තිකයෙකුට කියලා කරවා ගන්නා මට්ටමට සමාජය පත් වෙලා තියෙනවා. ඉතින් අපේ රටටත් වඩා බොහෝ වෙලාවට යුරෝපීය රටවල් වල අපි දකිනවා මේ උපදේශන සේවයේ අත්‍යවශ්‍ය භාවය උපදේශනයේදී සිදුවෙන්නේ උපදෙස් දීමකට වඩා තමන්ට ඇතිවලා තියෙන ගැටලුවක්
ඒක තනියම විසඳා ගන්න බැරි ගැටලුවක්. තනියෙන් විසඳ ගන්න පුළුවන් නම් උපදේශකවරු කරා මිනිස් වෙන්න අවශ්‍ය නැහැ. ගොඩක් දෙනෙකුට තමන්ට ඇතිවන මානසික පීඩාවන් ජීවිතයේ ඇතිවන ගැටලු පෞරුෂත්වයේ ඇතිවන ගැටලු තනියම විසඳ ගන්න හැකියාව තියෙනවා. ඒ සඳහා මානසික ශක්තිය තියෙනවා. අපේ භාෂාවෙන් කිව්වොත් අද වැඩසටහනේ මාතෘකාව අරගෙන මානසික ප්‍රතිශක්තියක් තියෙනවා. සමහරුන්ට එහෙම නැහැ. අනේ තනිව ගැටලුවක් විසඳා ගැනීමට නොහැකි. ඒ වගේම ය විසඳා ගැනීමට උවමනාවක් තියන අයට උපදේශකවරුන්ගේ සහාය ලබා ගැනීම වැදගත්. ඒ නිසා උපදේශකවරයෙකුගේ මූලිකම කාර්ය වෙන්නේ ඊටාම සරලව කිව්වොතින් එහෙම ගැටලුව විසඳා ගන්න තමන්ගෙම විසඳුමක් සොයා ගන්න තමන්ගෙම මාර්ගයකට සේවාලාභියා අවතීර්ණ කරවීම. ඒ නිසා උපදේශකයා කවදාවත් උපදේශකවරයා කවදාවත් විසඳුමක් දිය යුතු නැහැ. දැන් හිතන්න ගැටලුව ඔබේ කියලා. එතකොට මම උපදේශකවරයා නම් මම ඔබට විසඳුමක් දෙන එක නෙමෙයි කරන්නේ. ඔබේ ගැටලුවට විසඳුම ඔබම සොයා ගන්න, ඔබට ගැළපෙන මාර්ගයකට ඔබ අවතීර්ණ කරවන්න, ඔබේ පෞරුෂත්වය සිතුවිලි සහ ජීවන ශක්තිය වර්ධනය කරවීමයි උපදේශකවරයාගේ මූලිකම කාර්ය බවට පත් වෙන්නේ. දැන් මේ වෙනකොට කතිකාචාරිතුමනි අපි ඉන්නේ ටිකක් මානසික අතින් වෙනස් පැත්තකට ගිහිල්ලා. එතකොට මේ අපි ටිකක් දැන් පහුගිය කාලේ මේ COVID-19 වසංගතයත් එක්ක ගත්තාම අපි ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, දේශපාලන වශයෙන්, ආගමික වශයෙන් මේ කියන හැම පැත්තකින්ම ගත්තාම අපිට මේ අපි මේ COVID-19 කියන වසංගතයත් එක්ක ගෙවපු කාල සීමාවට කලින් ගෙවපු කාලයට වඩා ඊටාම වෙනසක් ලොකු වෙනසක් වෙලා තියෙන්නේ අපේ සියලු අපේ හැසිරීමේ අපි කරන වැඩ කටයුතු වල සහ මානසික තත්ත්වේ අපි එක තැනක නිකන් අවතැන් වෙලා ඉන්නවා වගේ ගතියක් අපිට දැනෙනවා. ඒ කියන්නේ අපි රැකියාව කරන්න ගියත් අපේ දරුවෝ පාසලේ අධ්‍යාපන කටයුතු පටන් ගන්න ගියත් අපේ වැඩිහිටියෝ එහෙම දැන් ගොවීන් පවා දැන් කරන වැඩ කටයුතු තම තමන් කරගෙන ගිය වැඩ කටයුතු වල එක තැනක එක හිරවීමක් සිද්ධ වුණානේ අපේ ව්‍යාපාරිකයෝ වෙන්න පුළුවන්. එතකොට මේ මෙතනින් මේ දෙයට මූණ දෙන්න අපි කොහොමද අපේ හිත හදාගන්නේ කියලා දුන්නා. ඔව් මං යනවා බුද්ධ කාලයට ඔබේ ප්‍රශ්නෙට පිළිතුර පටන් ගන්න. දැන් අහලා තියෙනව නේද බුදුරජාණන් වහන්සේ රතන සූත්‍ර දේශනාවෙන් විශාලා මහනුවර ජනතාවගේ තුන්බිය දුරු කරවන්න සමත් වූ කතා ප්‍රවෘතිය. එතකොට මොකද එතනදි සිද්ධ වුනේ? රතන සූත්‍රය දේශනා කරවීමෙන් මිනිස්සු මැරෙන එක නවත්තපු එකවත් ඒ බෝ වෙච්ච වසංගත නවත්තපු එකවත් නෙමෙයි ඇත්තටම කෙරුවේ. මේ වසංගතත් එක්ක විශාලා මහනුවර තුන්බියත් එක්ක ආකූලව ව්‍යාකූලව ගිහිපු ජනතාවගේ සහ පාලකයන්ගේ මනස අපි කියන්නේ ඉංග්‍රීසියෙන් රිලැක්ස් කරනවා කියලා, සංසුන් කරලා සංයමයට ගෙනල්ලා අර ව්‍යාකූලතා නැති කරලා තමන්ගේ ගැටලු වලට මේ තුන්බිය දුරු කරන්න අපි මොනවද කරන්න ඕන කියලා තමන්ටම සොයා ගන්න ක්‍රියාත්මක කරන්න අවශ්‍ය මානසික ශක්තිය තමයි එතනින් වර්ධනය වුනේ. එහෙනම් අපි කොරෝනා වසංගතයෙන් පසු ඇති වෙලා තියෙන මේ පශ්චාත් කොරෝනා තත්ත්වයට මුහුණ දෙන්නත් මානසික ප්‍රතිශක්තිය වර්ධනය කරගත යුතු වෙනවා. දැන් පහුගිය කාලේ අපි කියන්නේ ලොක්ඩවුන් කියලා නේද? අපි හිර වෙලා හිටියා. වැඩට යන්න විදිහක් නැතුව, ඉස්කෝලේ යන්න විදිහක් නැතුව දරුවන්ට ගෙවල් දොරවල් වල හිර වෙලා හිටියා. විශේෂයෙන් ඔය නාගරික පරිසරයක තට්ටු නිවාසවල වගේ එහෙම අපි හිර කරලා හිර වෙලා හිටියානම් මානසික ආතතිය වැඩි වෙනවා. එලි පහලියට බහින්න විදිහක් නැහැ. රේඩියෝ එක, ටීවී එක සහ ජංගම දුරකථනය අන්තර්ජාලයේ පමණක් ඇසුරු කරමින් මිනිස් පහසෙන් තරමක් දුරස්ත වෙලා හිටියහම ආතතිය පමණක් නෙමෙයි විෂාදයේ තත්ත්වේ පවා අපි ડિප්‍රෙෂන් කියලා කියන්නේ ඇති වෙන්නට පිළිවන්. ඉතින් ඒක නිසා තමයි අපි මේ වගේ වසංගත තත්වයකින් පසු ආපදා තත්වයකින් පසු ඊට මුහුණ දීමටත් නැවත නැගිටීමටත් මානසික ප්‍රතිශක්තිය අවශ්‍යයි කියන්නේ. ඒක කොහොමද ලැබෙන්නේ කියලා මේ වැඩසටහනේ අපි පැය දෙකක්ම කතා කරන නිසා මම ඉදිරියේදී පැහැදිලි කරන්නම්. අපි කායික ප්‍රතිශක්තිය නම් වර්ධනය කරගත නේද? අපි කොත්තමල්ලි බිව්වා, එක එක ආහාර වර්ග පරිස්සමට අනුභව කෙරුවා, පිරිසිදු වාතය හුස්ම ගත්තා, පිරිසිදු වතුර පානය කරා, විවිධ ඖෂධ වර්ග ගමේ අය නම් කොස් පොලොස් එහෙම කාලා මේ කායික ප්‍රතිශක්තිය. ඊළඟට ව්‍යායාම, ප්‍රමාණවත් නිින්ද, මේ වගේ කායික ප්‍රතිශක්තිය ගැන අපි හිතුවා. එතකොට අපේ ඇඟට වෛරස් එන්නේ නැහැ, ආවත් සටන් කරලා අපිව ලෙඩ වෙන්නේ නැතුව, මැරෙන්නේ නැතුව බේරෙන්න අවශ්‍ය කායික ප්‍රතිශක්තිය. ඒ වගේමයි සිත සහ සිතුවිලි ආරක්ෂා කර ගැනීම වැදගත් වෙනවා.
ඒ සඳහා පළවෙනිම වැදගත් වචනේ මම ඔබට කියන්නම් ඒ තමයි අවබෝධය කියන එක අවයානස් කියන එක අද ගොඩක් දෙනෙකුට දැනුම තියෙනවා එහෙම නේද පොත් වලින් අන්තර්ජාලයෙන් අධ්‍යාපනයෙන් ඉස්කෝලෙන් විශ්වවිද්‍යාලයෙන් මේ බොහෝ තැන් වලින් දැනුම ලබා ගන්නවා නමුත් දැනුම මදි දැනුම කියන්නේ ආරම්භක ලක්ෂ්‍ය විතරයි මානසික ප්‍රතිශක්තිය සඳහා අවශ්‍ය වෙනවා අවබෝධය මොකද අවබෝධය කියන්නේ මේ දැනුම ජීවිතයට ප්‍රායෝගිකව ගලපා ගැනීමේ හැකියාව අපි දාන්න දේවල් ටික සමාජයට බැස්සහම ජීවිතයට මුහුණ දෙනකොට ප්‍රායෝගිකව ගලපා ගැනීමේ හැකියාව ඉතින් මේ පශ්චාත් කොරෝනා තත්ත්වයේ හමුවේ අපි ගොඩක් දේවල් දන්නවා සහ නොදන්න දේවල් ගොඩක් දැනගත්ත පහුගිය මාස දෙක තුන ඇතුලේ දැන් ඒවා ජීවිතයේ ගැළපෙන තැන්වලට ගලපා ගන්නයි අවශ්‍ය කරන්නේ ඒ නිසා අපි මේ මානසික ප්‍රතිශක්තියත් එක්ක වැදගත් වෙන වචන සහ සංකල්ප ගොඩක් කියනවා පළවෙනිම තැන තමයි අවබෝධය කියන එක හොඳයි ඔබ මම තේරුම් ගත්ත ඒ හැම තැනක්ම තේරුම්ගෙන තියෙන සීමාව කොච්චරද තේරුම් නොගෙන තිබෙන සීමාව කොච්චරද මේ කියන විදිහට ජීවිතේ අවබෝධය කරා යන්න නම් මොන වගේ දේවල්ද අපි කරන්න ඕන අපි සමහර විට මේ මූණ දෙන හැම අවස්ථාවකම තේරුම් ගත්තා වෙන්නත් පුළුවන් හැබැයි අවබෝධයක් නැතිකමද ඒ දේවල් සාර්ථක කරගන්න තියෙන්නේ කියලා අපිට සමහර තැන්වල හිතෙනවා අපි පරාජය වුණු තැන්වලදී අපි මේ අවස්ථාවන් කොහොමද දිනන්නේ ජයග්‍රහණය කරන්නේ සාර්ථක කරගන්නේ කියලා අපි අද කතා කරන්න සූදානම් කැලණිය විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය තරිඳු ධනංජේ වීරසිංහ කතිකාචාර්යතුමා සමගයි අද කතාබහ අපි විරාමයකට යන්නයි සූදානම වෙලා පුතේ 9යි විනාඩි 20යි ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ඔබේ ප්‍රශ්න කෙලින්ම යොමු කරන මිනිස්ත්‍රිය. කතා මිනිස්ත්‍රි. කතා මිනිස්ත්‍රි. ज्येष्ठ कथिकाचार्य तरिंदु धनंजय वीरसिंह कथिकाचार्य तुमन समग कायिक वगेम मानसिक गटलु अपे जीविते आवट पासे गुड़क विलावट अपि सार्थकत्वे वेनुवेन गमनेदी बहु तेंगल अपि नतर वेनुवने एकेन्ने मे අපිට සියලු ශක්තියන් තිබුණත් මම කියන්නේ සමාජීය ශක්තියන් ඒ වගේම පවුලේ අයගේ උදව් ආර්ථික ශක්තිය මුදල් මේ හැමදේම තිබුණත් ඔබේ මානසික තත්වය එක තැනක දුර්වල වුණොත් ඔබට සාර්ථකත්වයේ උදෙසා යන ගමනේදී එක තැනක නතර වෙන්න වෙනවා. ඉතින් ඒ නිසා අපිට ඊට වැදගත් කාරණාව තමයි ඔබ පැහැදිලි මනසකින් හොඳ පිරිසිදු සිතකින් ප්‍රශ්න බොහොමයක් අඩු කරගෙන ප්‍රශ්න නැතුව අපිට ජීවත් වෙන්න අමාරුයි. ප්‍රශ්න තියෙනවා. හැබැයි ප්‍රශ්න වලට උත්තර හෙවීම තමයි ඔබ මම ජීවිතේ හැම මොහොතකම කරන්නේ හැබැයි මේ ප්‍රශ්න වලට උත්තර හොයන විදිහනේ වෙනස් වෙන්න ඕන ඔබ මම ප්‍රශ්න වලට උත්තර හොයන විදිහ අනුව ඔබට පුළුවන් මට පුළුවන් ජීවිතේ සාර්ථකත්වයේ වෙනුවෙන් හොඳ ගමනක් යන්න. ඉතින් ඒ නිසා අන්නේ විදිහ සහ ක්‍රමය ජීවිත අවබෝධයෙන් යන්න තියෙන ගමන කොහොමද අවබෝධය කියන කාරණාව අපේ ජීවිතයට ඇඳාගන්නේ කියන දේ ගැනයි අපි කතා කරමින් සිටියේ. එතකොට මේ දැන් අපි මේ බොහෝ වෙලාවට දැකලා තියෙනවා කතිකාචාර්යතුමනි හොඳ දැන උගත් උපාදි තියෙන පාඨමාලා පශ්චාත් උපාදි පාඨමාලා මේ වගේ සහතික අතින් තමන්ගේ මේ අධ්‍යාපන සුදුසුකම් අතින් හොඳට මූසස් වෙච්ච අය ඉන්නවා. හැබැයි මානසික තත්ත්වය අතින් ප්‍රශ්නයක් ආවට පස්සේ ඒකට උත්තර හොයන විදිය වෙනස්. අර ඔබතුමා කලින් පැහැදිලි කරපු අවබෝධය කියන කාරණාව ගැන ටිකක් වැඩිපුර කතා කරොත් හොඳයි කියලා මට හිතෙනවා. මේ ඒ කියන්නේ අපි සමාජ පන්තියන් ගත්තාම අපි ටිකක් දැන උගත් කියලා ටිකක් වෙන් කරනවා. ටිකක් එතකොට ගත්තාම දුප්පත් අය කියලා ටිකක් වෙන් කරනවා. උගත් නූගත් කියලා ටිකක් වෙන් කරනවා. හැබැයි උගත් නූගත් කියලා වෙන් කරාට සමහර ප්‍රශ්න වලට සමහර අය මූණ දෙන විදිය පිළිතුරු හොයන විදිය දැක්කහම ওই උගත් කියන බොහෝ දෙනෙකුත් කොයිතරම් දුර්වලද කියලා දකින දැන් අපි දැකලා තියෙනවනේ. ඒ දේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරු. ඔව්. හොඳ ගැටලුවක්. හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම මේ උගත් නූගත් දුප්පත් පොහොසත් ආදී වශයෙන් අපි හදාගෙන තියෙන ඒවා සමාජයේ තියෙන යම් පටු බෙදීම්. දැන් උපදේශනයේ නියැලෙන අයට එහෙම කිසිම බෙදීමක් නැහැ. ඔක්කොමලා මිනිස්සු. ඒ නිසා උගත් නූගත් ભેදයකින් දුප්පත් පොහොසත් ભેදයකින් ಜಾති ආගම් ભેදයකින් තොරව අපි කාටත් මානසික ගැටලු අවස්ථානුකූලව ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා උපදේශනයේදී අපි තදින්ම මතක තබා ගන්න දෙයක් තමයි එහෙම මිනිස්සු අතර ඉරක් ගහලා අපිට බෙදන්න බෑ. මිනිස්සු එකයි. ඒ නිසා අර ලස්සන වාක්‍යයක් තියෙනවා අපි ඒක මානව සම්පත් කළමනාකරණයේදීත් නිතර අපේ දරුවන්ට වෘත්තිකයන්ට කියන දෙයක්
කොන්දේසි විරහිත මිත්‍රත්වයෙන් සහ ආදරයෙන් මිනිසා පිදීම හැර අන් කිසිවක් උපදේශන සේවයේ පදනම වෙන්නේ නැහැ කියන එක. වෘත්තීය භාවය ආරක්ෂා කරගන්න ගමන් ඊට උඩින් මනුස්සකම සහ කොන්දේසි විරහිත මිත්‍රත්වයෙන් සහකම්පනයෙන් අපි ඉදිරියට එන කෙනාව හඳුනා ගැනීම සහ සේවයේ සැලසීම වැදගත් වෙනවා. දැන් පහුගිය දවස්වල අන්තර්ජාලයේ ඔබ දකින්න ඇති බොහෝ රටවල්වල මේ විශේෂයෙන්ම බටහිර පැත්තට යනකොට මේ යුරෝපීය පැත්තට යනකොට තරුණයෝ මේ කොරෝනා වසංගතයෙන් පස්සේ උදා වෙච්ච කාලයත් එක්ක සමහර රටවල් තාම පීඩා විඳිනවා. ඒ කාලයේදී දරා ගන්න බැරුව සියදිවි නසා ගැනීම ප්‍රමාණය ටිකක් ඉහළ ගියා. සමහර රටවල මේ ඇමතිවරුත් සියදිවි නසාගත් ආකාරය අපි ප්‍රවෘත්ති වලින් දැක්කා. එතකොට ඇයි එහෙම වුනේ? මේ ගැන අපූර්ව පර්යේෂණයක ප්‍රතිඵල අන්තර්ජාලයට මුදා හැරලා තිබුණා. ග්ලෝබල් රිසර්ච් කියන වෙබ්සයිට් එකෙන් ඔබටත් බලන්න පුළුවන්. ජර්මන් පර්යේෂකවරු කණ්ඩායමක් ඒකට සම්බන්ධ වෙලා හිටියා මම දැක්කා. ඒතර ඒකේ කියනවා මේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ බොහෝ රටවල් වලට ලෝකේ විශාල වසංගතයක් කලමනාකරණය කරගන්නට වෙලා නැහැ. දැන් ඒ දෙවන ලෝක යුද්ධය අවස්ථාවේ ඇති වූ තත්වයන් කලමනාකරණය කරපු විද්වතුන් සහ විශේෂඥයන් බොහොමයක් අද ජීවතුන් අතරත් නැහැ. ඒක නිසා අද තරුණයන්ට මේ වසංගතයක් ලොකු අර්බුදයක් කලමනාකරණය කර ගැනීම පිළිබඳව අත්දැකීම් අඩුයි. විශේෂයෙන්ම මේ අපි කියන අර ඊසි ගෝයින් ලයිෆ් එකක් තියෙන බොහොම පහසුවෙන් ජීවත් වෙන ඉන්ඩිවිජුවලිස්ටික් කල්චර් එකක් තියෙන පෞද්ගලිකත්වයේ පුද්ගලික දේ පමණක් ඉලක්ක කරලා වැඩ කරන සංස්කෘතියක් තියෙන න්‍යෂ්ටික පෞල්වල ජීවත් වෙන තාක්ෂණයටම කොටු වෙච්ච ජංගම දුරකථනයට අන්තර්ජාලයට සමාජ ජාල මාධ්‍යවලට වගේ හිර වෙච්ච තාරුණ්‍යයට ප්‍රායෝගික ලෝකෙට බැස්සහම මේ වගේ අර්බුදයක් කලමනාකරණය කරගන්න බැරි වීමත් බොහෝ බටහිර රටවල් වල මේ ගැටලුව උත්සන්න වීමට හේතුවක් වෙලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද මේ නැත්තේ? අවබෝධය. දැන් අය හරි දැනුවත්. අපේ රටෙත් එහෙමනේ. අධිවේගී මාර්ගයේ සිදුවලා තියෙන රියානතුරු අපි සමීක්ෂණය කරලා විශ්ලේෂණය කරලා බැලුවොත් වැඩියෙන්ම අධිවේගී මාර්ගයේ රියානතුරු සිදු කරගෙන තියෙන්නේ හොඳ වෘත්තිකයෝ. ඉගෙනගෙන උපාධි දෙක තුන තියෙන අය. හොඳ රස්සා කරන අය. ලොකු පඩියක් ගන්න අය. එතකොට ඇයි ඒ අය අනතුරු කරගෙන තියෙන්නේ? ඒ අයට දැනුම නැතුවද? තියෙනවා. අධ්‍යක්ීම් ලැබිලා නැද්ද? තියෙනවා. සමාජයට විවෘත වෙලා නැද්ද? තියෙනවා. නමුත් මේ හැම දෙයකින්ම ගත්ත දේවල් අවබෝධය කියන තැනට ඇවිල්ලා නැහැ. අවබෝධය කියන්නේ මා නැවත කියනවා අපි දහසක් දේවල් උකහා ගත්තත් ඒවා ජීවිතයේ ගැළපෙන යම් යම් තැන්වලට ගලපා ගත යුතු වෙනවා. ඒ ගලපා ගැනීම නිසි පරිදි කරන්න බැරි වුණොතින් තමයි අපේ මානසික ප්‍රතිශක්තිය එක පැත්තකින් කඩාගෙන වැටෙන්නේ. ඉතින් අපේ රට ටිකක් හොඳයි ඇත්තටම. අපේ තාරුණ්‍ය ඒක කලමනාකරණය කරගත්තා. මොකද අපිට හැමදාම අපදාන්නේ නේද? නිකන් කල්පනා කරලා බලන්න. අපි 30 අවුරුද්දක් ත්‍රස්තවාදයෙන් බැට කෑවා. ඊට පස්සේ හැම අවුරුද්දකම එක ස්වාභාවික ව්‍යසනයකට මුහුණ දුන්නා. සුනාමි ආවා 2004. හැම අවුරුද්දෙම ගම් වතුරක් හරි අපිට ආවා. කඳු නායේ ගියා නේ. එතකොට මේ ලංකාවේ මොකක් හරි ප්‍රදේශයක් මේ වගේ දරුණු ආපදාවකට මුහුණ දුන්නා. එතකොට අපි කවුරුත් ඒ අයට උදව්වට ගියා. හමුදාව ගියා, පොලිසිය සහය දුන්නා. මේ ගුවන් විදුලි නාලිකා, රූපවාහිනී නාලිකා ඒ මිනිසුන්ට උදව් කෙරුවා. ජනතාව උදව් කෙරුවා. ඒ නිසා මං හිතන්නේ මේ අපේ ලංකාවේ අපේ ඇඟේම තියෙනවා ආපදා දැකලා උදව් කරලා ඒ ගැන පොඩි හුරුවක්. ඒක නිසා අපිට තරමක් මානසිකව සූදානම් ගතියක් තියෙනවා ආපදාවකදී සහ ඉන් පසු තත්වයකදී කොහොමද කටයුතු කරන්න කියන එක. අර රටවල් වල එහෙම නොතිබූ බවයි දැන් කරන පර්යේෂණ වලින් පේන්නේ. ඒ නිසා මම නැවත නැවතත් අපේ අසන්නන්ට ආරාධනා කරනවා, විශේෂයෙන්ම මේ වැඩසටහන අහන දෙමව්පියෝ, ඒ අයට ඉන්න දරුවන්ට ලබා දිය යුත්තේ හුදු දැනුම නෙමෙයි, ඒ අවබෝධය. ඒ අවබෝධය තමයි යම් දවසක අපි සමාජයට ඇවිල්ලා ජීවිතයට මුහුණ දෙද්දී ගලපා ගැනීම සිදු කරන්නේ. ඔව්, දැන් අපි ඒ කතා කළේ මේ අපි කොහොමද එහෙම අවබෝධයෙන් ජීවිතේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ කියන කාරණාවනේ. එතකොට මේ අපි දැන් කතා කරොත් අපිත් එක්ක ඉන්න අය අපේ පවුලේ අය, දැන් ස්වාමියා බිරිඳ ගත්තත්, පවුලේ මේ කෙනෙක් ගත්තත්, ඊට පස්සේ අපි කාර්යාලයට ඇවිල්ලා කට්ටියත් එක්ක වැඩ කරන තැනක් ගත්තත්, ගුරුවරයෙක් තමන්ගේ පන්තියේ ළමයි ටික හෝ, ඒ කියන්නේ මේ අපි අසල්වැසියෝ අපි අල්ලපු ගෙදර කෙනා හෝ හොඳ අවබෝධයක් ගන්න පුළුවන් නම් අපි ළඟ ඉන්න අය ගැන අපිට
मम उपतुमा कथा कर मम उपतुमावबोध कर मट मे वेडे करगने बहने पौले प्रश्न तेहमाय अभी कहमद अन्देकराने मंगित प्रश्न वेडिपुर अभी मूनदेन हेतुतमय अभी लंगमीन समीपते हो अट हमुन मुन गहेन अट प्रश्न वेटेन ए हेमदेनागेन अट यम अवबोध अग्न पुलवांग अपे हिते न सीमा मानसिक सीमा स्नायुमय जानमय गटल उत्पत्तिमयाम उपत्सकूलता आये समहर विलावट मे बायोलॉजिकली जीव विद्यात्मक ब्रेन कैपेसिटी मोले दारितावे याम सीमा तीयन नमूत सामान्य ඔබ මම වගේ අපේ අසන්නන් වගේ කෙනෙක් ගත්තොත් අපිට ඒක වර්ධනය කරගන්න පුළුවන් දෙයක්. ඉගෙනීම ක්‍රීඩාව කලාව සෞන්දර්ය ආගම දහමට නැඹුරු වීම සහ පසු විපරමයේදී මේ තමයි ක්‍රම පහ. මානසික ප්‍රතිශක්තිය අපි එකින් එක දැන් මම අවබෝධයෙන් පටන් ගත්තේ ඉගෙනීම කියන එක තමයි මේ අවබෝධය කියන්නේ. එතකොට මේ ක්‍රමත් එක අපිට පුළුවන් මානසික ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමෙන් අපේ සමීපතයන් සමීපම අයගේ ජීවිතයට එබී බැලීමක් කරන්න. मम गुरुवरे विश्वविद्यालय इतकोट मम पंथी उगान विषय वितर उगान्नो मगे पंथी दर्वाणे जीवित तुलट एबी बली मिधुकर बरी दापीटर पुलवा ये सदा बुद्धिमय विवेक अवश्य मिनीसुंट अवबोधे गण बेरी इक हेतु मे अभी दूनो अने लोक रेस मुखदो रेस दूनो कागे मुखदे रेस दाने विस्तर यम रेस दूनो मट मेधवस्वल हितनो मे कोरोना काले अगन गाड़ा अपते गिया किला बहुगी काले दिन समाज जाल मध्यवल मध्य हिमत मिनीस कोई तरह ट्रिप गिया अपेल गिया मंग अलगे नुत हुआ मे पोडी विवेक या दीप गमाम मे लेडे पोडक पालने कर गिन मेहम गिहाम मुकद वे निकला समहर मे जाति का अवस्था तपि देख हेम पालने किंग तोरव इतकोट मुखद किया ඒතරම් පීඩණයකින් ඉඳලා මේ සතියෙන් දෙකෙන් මිනිසු මේකයි වෙනත් බාහිර ක්‍රම වලින් මේක රිලීස් කරගන්න මේක එලියට දාගන්න උත්සාහ කෙරුවේ අවබෝධය කියන කාරණාව ටිකක් අඩුවෙන් තමයි අපි තුල තාමත් තියෙන්නේ. ඉතින් අර රේස් එකෙන් බැහැර වෙලා අනවශ්‍ය තරඟෙන් ඉවත් වෙලා පිට ඉඳගෙන බුද්ධිමය විවේකයකින් බැලුවහම අපිට අවබෝධය කියන එක ළඟා කරගන්න පුළුවන්. මම ඔබට ඒකට පොඩි කතාවක් කියන්නම්. මේ මම ඔය කොරෝනා දවස්වල ගෙදර ඉන්නකොට මගෙන් අහනවා ගෝලේ කතා කරලා මේ අනේ සර් හිතාගන්න බෑ අපි නම් මේ ඇදිරි නීතිය දාලා වැඩට යන්න බැරුව ගෙදරට හිර වෙච්ච එක මුකුත්ම කරගන්න බැරි වුණා ඒ කාලේ හිතාගන්න බැරි වුණා මොනවද කරන්න කියලා. ඉතින් මම ඒ මගේ ගෝලයට කිව්වා ඒ දවස් ටිකේ මම නම් ගොඩක් වැඩ කරගත්ත ගෙදරට වෙලා. එයා මගෙන් අහනවා මොනවද කෙරුවේ? වත්ත පෙට්ටිය සුද්ධ කරගත්තා. අසනීපෙන් හිටපු ආත්තම්මව සනීප කරගත්තා. නවකතා පොත් 20ක් විතර කියවලා ඉවර කෙරුවා. විශ්වවිද්‍යාලයේ ළමයින්ගේ විභාග ප්‍රශ්නපත්‍ර මිටි දෙක තුනක් තිබුණ ඒවා බලලා ඉවර කෙරුවා. භාගෙට නිම කරලා තිබුණු පරිශන පත්‍රිකා දෙකක් අවසන් කෙරුවා. උපදේශන සංවාද සහ තුරු කියලා පොත් දෙකක් මගේ පහුගිය දවස්ක ඔයගොල්ලෝ දන්නවා මාධ්‍ය ගොඩක් අය එලි දැක්කා. ඒ පොත් දෙකේ වැඩ අවසන් කෙරුවා. ඒ අතරේ කොහෙවත් යන්නේ නැතුව පරිස්සම් වෙලා කොරෝනා වලින් ගෙදරට වෙලා පෞලේ උදවියත් එක්ක හිටියා. දැන් මෙහෙම කිව්වහම මේ කොල්ලා කියනවා අමෝ සර් ගොඩක් වැඩ කරලානේ කියලා. මොකද්ද වෙනස? ඒ කාලය ඇතමුන්ට ක්ෂණ විපත්තියක් වුණා. තවත් පිරිසකට ක්ෂණ සම්පත්තියක් වුණා. ඒ නිසා අපිට තප්පරය කියන එක ක්ෂණයනුත් වැඩ ගන්න පුළුවන්. ඒ නිසා අපි ආරාධනා කරමු අපේ අසන්නන්ට විපතකදී වුණත් ඒක ක්ෂණ විපත්තියක් කරගන්න නැතුව ක්ෂණ සම්පත්තියක් කරගන්න පුළුවන් කියන එක. වචනේ තමයි ක්ෂණ සම්පත්තිය. कोरोना
කල්පනා කරලා බලන්නකො හැබැයි බොහෝ දෙනෙක් ගෙවතුවා ගාව කළා අපි ඒක හොඳටම දැක්ක අලුත් නිර්මාණ බිහි වුණා බොහෝ නොයෙකුත් නිර්මාණ බිහි වුණා ওই ප්‍රතිශක්තිකරණ අපි ඔය ඖෂධ වර්ග පවා හොයාගත්තා නව යන්ත්‍ර සූත්‍ර බිහි වුණා ඉතින් ඒ දේවලුත් සිද්ධ වුණා නමුත් බොහෝ දෙනෙක් මේක විපතක් අද කීයක් මැරිලාද අද කීයක් දෙනෙක් වැඩි වෙලාද කියන ප්‍රවෘත්ති අහන්න විතරක් එදා ඒ දවස් ටික ටීවී එක ළඟ රේඩියෝ එක ගුවන්විදුලිය ළඟ මේ එකතු වුණා එහෙම කාලයක් අපිට ගෙවුනේ කමක් නැහැ නමුත් අපිට දැන් ඒ කාලේ ගෙවිලා ඉවරයිනේ කතිකාචාර්යතුමනි අපිට පුළුවන් නම් දැන් හැබැයි අපි වැඩ පටන් අරගෙන නැ තියෙන්නේ නමුත් අපේ දරුවෝ තාමත් පාසල් ගිහිල්ලා නැහැ දරුවෝ තාමත් ගෙදරට වෙලා ඉන්නවා එතකොට පුළුවන් නම් අපේ දරුවන්ට හරි මේ ටික ටිකක් අලුත් කරලා කියලා දෙන්න පුළුවන් නම් දරුවෝන් හරි අපිට පුළුවන් නම් මේ වෙනුවෙන් අලුත් වැඩ ටිකක් කරන්න යොමු කරන්න වැඩිහිටියෝ විදිහට ඔව් මං ඊට කලියෙන්ම මේ මගේ ළඟ තියෙනවා මං අද එනකොට මැදිරියට අරගෙන ආවා මේ පොඩි දරුවෙක් මට ලබා දීපු ලියමනක් මේ තියෙන එක කොරෝනා කාලේ උගත් පාඩම් කියලා තමයි ඒක ලියලා තියෙන්නේ අටේ පන්තියේ දරුවෙක් එයා ඉගෙන ගත්ත පාඩම් ටික මෙහෙම ලැයිස්තුගත කරලා මට දුන්නා මේ ළඟදී විශ්වවිද්‍යාලෙදී හම්බ වෙලා අපේ අම්මටයි තාත්තටයි වැඩට නොගිහින් ගෙදර ඉන්න පුළුවන් කියලා ඉගෙන ගත්තේ කොරෝනා කාලේ බලන්න පොඩි දරුවා ඉගෙන ගත්තද අපිට ජීවත් වෙන්න එච්චර වියදමක් යන්නේ නැහැ කියලාත් ඉගෙන ගත්තා ඇත්තටම අපිට ජීවත් වෙන්න එච්චර වියදමක් යන්නේ නැහැ අපි ගොඩක් දේවල් වලට වියදම් කරන්නේ මොනවද මේ අනවශ්‍ය දේවල් නේ කොරෝනා කාලේ ගෙදරට වෙලා ඉඳෙද්දි තේරුම් අරගෙන තියෙනවා අපිට ජීවත් වෙන්න එච්චර වියදමක් යන්නේ නැහැ කලමනාකරණය කරගත්තොත් අම්මා වියන කෑම කඩෙන් ගේම ගේන කෑම වලට වඩා රසයි කියලත් ඒ කාලේ හොඳට අවබෝධ කරගත්තා ආත්තම්ම නම් කිව්වේ ඒවට કૃතිම දේවල් දාන්න නිසා එහෙම වෙලා තියෙන්නේ කියලා අපි එකට වාඩි වෙලා ගෙදර රැයට විතරක් නෙමෙයි දවල්ටත් කෑම කෑවා ඒ කාලේ ඒ කියන්නේ දරුවන්ට අහිමි වෙච්ච සුන්දර ආදරණීය පවුල දෙමව්පියන්ගේ අවධානය සෙනෙහස මේ කොරෝනා කාලේ ලැබිච්චක නේද මේ පේන්නේ. එතකොට දැන් ඉස්කෝලේ නෑ, විභාගෙට යන්න විදිහක් නෑ, මුකුත් කරන්නේ නෑ, දාංගලයේ විතරයි කියන දේ අහන්නේ කිය කී ඍණාත්මක දේවල් වලින්ම ළමයිව පීඩා කරනු වෙනුවට සුන්දර ආදරණීය නිවසක් උරුම කර දෙන්න දෙමව්පියන්ට මේ කාලේ පුළුවන් වෙලා තියෙනවා. දැනුත් පුළුවන්. මොකද දරුවෝ තාමත් ගෙදර. එතකොට ඒකත් ඉගෙනීමක්. ඒකත් ඉගෙනීමක් බවට පත් වෙනවා. මොකද මට මතකයි පහුගිය කාලේ එක පාසලක ගුරුතුමියක් දරුවන්ට දීලා තිබුණා හෝම්වර්ක් එකක්. ගෙදර වැඩක්. ඔබ බැහුවත් hinaවෙයි ඒකට. ඒ හෝම්වර්ක් එක තමයි තාත්තා එක්ක විනාඩි 10ක් කතා කරලා රචනාවක් ලියන් එන්න කියලා. එතකොට බලන්න මේක. ඒ කියන්නේ දරුවන්ට අම්මා තාත්තා එක්ක කතා කරන්නත් අපොයින්ට්මන්ට් එකක් ගන්න ඕනද? නේද? දරුවන්ට අම්මා තාත්තා එක්ක කතා කරලා රචනාවක් ලියන්න කියලා ගෙදර වැඩක් දෙන තරමට දරුවෝ සහ දෙමව්පියෝ පවුලේ සමාජිකයෝ දුරස්ත වෙලා. එක වහලක් යට එකට හිටියට පවුලක් වෙන්නේ නැහනේ අන්තර් සම්බන්ධතා හරි වැදගත් දැන් මේ දරුවා කියනවා කොරෝනා කාලේ අපි රැයට විතරක් නෙමෙයි දවල්ටත් එකට වාඩි වෙලා කෑම කෑවා තාත්තත් එක්ක කතා කිව්වා කවි කිව්වා සීයත් එක්ක ගෙවැත්ත පැල හිටෙව්වා අපිට ලොකු වියදමක් යන්නේ අනවශ්‍ය දේවල් මිලදී ගන්න කියලා සීයා කියලා දුන්නා අපේ තාත්තට මද්‍රව්‍ය භාවිත නොකර ඉන්න පුළුවන් බවත් කොරෝනා කාලේ ගෙදරට වෙලා ඉඳෙද්දි තේරුණා ඒ විතරක් නෙමෙයි තාත්තා අපිට පොරොන්දුත් තුනා ආපහු මද්‍රව්‍ය භාවිත කරන්නේ නැහැ කියලා මේ ටිකක් විතරයි මේ දිග ලැයිස්තුවක් ඉතින් කල්පනා කරන්න විතර මේ කාලයේ ක්ෂණ සම්පත්තියක් කරගන්නේ කොහොමද කියන උපායශීලී චින්තනය තමයි අපිට අවශ්‍ය බොහොමයක් දෙනෙක් හිටෙව්වා දැන් ඒ කුඹුරුවල පැල දැන් වැඩිලා තව ටික කාලෙකින් ගොයම් පී දෙන කාලේ හිටවපු එළවලු පළතුරුවල මල් පිපිලා ගෙඩි හැදෙන කාලේ එතකොට තමන් හිටවපු පැලයක තමන් හිටවපු ගහක පළ දරනකොට ඒක හිටවපු කෙනාට දැනෙන සතුට ඒක වෙන කොහෙන්වත් ගන්න බෑ මේ මහ පොළව අපිට දැනෙන්නේ එතකොටයි ඉතින් මේ සියල්ලම අර විවේක බුද්ධියට බලපානවා අනවශ්‍ය තරඟෙන් අයින් වෙලා අපි දුවන රේස් එකෙන් බැහැර වෙලා මේ විවේකමය බුද්ධියක් අරගෙන යම් යම් දේවල් දිහා බොහොම සතිමත් භාවයෙන් කල්පනා කිරීමයි කල යුත්තේ. දැන් ඊළඟ වචනේ තමයි මම කිව්වේ මේ මානසික ප්‍රතිශක්තියත් එක්ක එන සතිමත් භාවය. මයින්ඩ්ෆුල්නස් කියන එක. ඒක ගැන ඊළඟට කතා කරමු. ඔව් අර ඔබතුමා දැන් ඔහොම කතා කරගෙන යනකොට මට හිතෙන්නේ දැන් ඉස්සර නම් අපි ඉස්කෝලේ ගිහිල්ලා ආවට පස්සේ ආච්චි සීයත් එක්ක තමයි සෙල්ලම් කරන්නේ. කෝම් පිට්ටු හදනවා, සෙල්ලම් බත්තු වෙනවා, ආච්චි කතන්දර සීයා කතන්දර කියලා දෙනවා. එතකොට අපි නින්දට යන්නේ පවා තාත්තා මගෙන් කතාවක් අහගෙන ඒ කියන්නේ ආච්චි සීයා කතා කියලා අපි කට්ටියකට වාඩි වෙලා කෑම කාලා ඒ කෑම වල තියෙන රස ගුණ පෝෂණය ගැන කතා කරලා එහෙමනේ එතකොට අපි ඊළඟ දවසේ නැගිට්ටට පස්සේ අපිට ඊළඟ දවසේ පටන් ගන්න දවස හරි ප්‍රබෝධමත් හැබැයි මට හිතෙනවා දැන් ඉන්න දරුවන්ට මේ දේවල් ලැබෙනවද කියලා
ඔව් ඒකටත් හේතුව අර මගේ කලින් පිළිතුරේම තියෙනවා මොකද අර ලොකු තරංගේ දැන් මේ නාගරික පරිසරයන් වල ජීවත් වෙන උදවියට මේ කියන දේවල් කරන්න බැරි වෙන්න පුළුවන් නමුත් එහෙමයි කියලා අතහැරලා දැම නෙමෙයි ඥානාන්විත දෙ අපිට ක්‍රමෝපායන් උපායශීලීව සොයාගත යුතු වෙනවා අර ලොකු තරංගය නිසා දරුවන්ගේ විවේක බුද්ධිය නැති වෙලා ගිහිල්ලා තියෙනවා මම මේ ටිකක් බය හිතෙන සිද්ධියක් කියන්නම් ඔබට මගේ යාළුවෙක්ගේ එයා තමන්ගේ පුංචි දුව කාර් එකේ පිටිපස්සේ සීට් එකේ තියාගෙන වැඩට යන්නේ ඩේ කියා සෙන්ටර් එකට දරුවා දාලා නෝනා උදේම වැඩට යනවා ඉතින් මෙයා යනකොට ඔෆිස් එකෙන් කෝල් එකක් ආවා ඉක්මනට එන්න අද මීටින් එකක් තියෙනවා මෙන්න මේ රිපෝට්ස් ටික හදාගන්න ඕන ඉක්මනට මෙයාට අමතකුණා පිටිපස්සේ සීට් එකේ ඉන්නවා පොඩි දරුවා යාට නිඳ ගිහිල්ලා ඒ වෙනකොට ඩේ කියා සෙන්ටර් එකට දරුවාව දාන්න අමතකුණා එයා වැඩපළට ගියා කොච්චර ආතතියක් ආවද කිව්වොත් මේ තාත්තට අර දුරකථන ඇමතුම නිසා තාත්තා ගිහිල්ලා අර බේස්මන්ට් එකේ යටම වාහනේ පාක් කරුවා දරුවා ඉන්න බව අමතකුණා දොරවල් වැහුවා ලොක් කරුවා ඔෆිස් එකට ගියා එතනින් පස්සේ තාත්තා හිතා ගන්න පුළුවන්ද දරුවා ඇතුලේ හැබැයි වාසනාවකට මේ කාර් පාක් එකේ සිකියුරිටි ගාඩ් මහත්තයාට පේනවා කාර් එක ඇතුලෙන් දුමක් වගේ බැඳෙනවා අර දරුවා හුස්ම ගන්නවන්නේ ඇතුලේ ඒ වගේම දරුවෙක් දඟලනවා පේනවා වීදුරු වලට ගගහ ගිහින් බලනකොට පොඩි දියණිය ඇතුලේ වහාම අර වාහනේ අයිතිකාරයා රැස්වීමෙන් කතා කරගෙන එනකොට මේ තාත්තට දෙලොව රත් වෙනවා ඒ තරම් අපි කලබල විය යුතුද මේ සත්‍ය කතාවක් එතකොට ඒ තරම් සතිමත් නැතුවද අපි රැකියාව කරන්නේ ඒ නිසා විශේෂයෙන්ම රැකියා කරන දෙමව්පියෝ සතිමත් භාවයේ වර්ධනය කර ගැනීම වැදගත්. තව තප්පර කිහිපයක් පරමාදුණා නම් දරුවගේ ජීවිතය අහිමි වෙන්නත් තිබුණා. එහෙනම් ඒ තාත්තගේ රැස්වීමවත්, රස්සාවවත්, ඒ ආයතනයවත් මොකද්ද වැදගත් වෙන්නේ ඊට පස්සේ? අනේකයි අවබෝධය. කලබල නොවි කලබලය කියන්නේ මානසික පිළිකාවක් නේ. අපේ විෂය අපි උගන්වන්නේ කලබලය මානසික පිළිකාවක්. ඔබ අහලා තියෙනවනේ මේ ඇඟට හැදෙන පිළිකා නේද? ඒ වගේම මනසටත් පිළිකා හැදෙනවා. psychological cancers කලබලය මානසික පිළිකාවක්. එතකොට මේ අනවශ්‍ය කලබලය අර රැකියා ස්ථානෙන් ආපු ටෙලිෆෝන් කෝල් එකත් එක්ක ආපු පීඩනය මේ සේරමත් එක්ක පිටිපස්ස සීට් එකේ දරුවාව අමතක වෙනවා. ඩේ කෙයා සෙන්ටර් එකට දාන්නත් අමතක වෙනවා. දැන් බුද්ධිමය විවේකයකින් කටයුතු කරන සතිමත් භාවයකින් කටයුතු කරන කෙනෙක් බව පේනවද මේ? ඒක නිසා අපිට සතිමත් භාවය අර අවබෝධය බුද්ධිමය විවේකය ඊළඟට අර ආපදාවකදී අපි කලින් කියපු වචනේ මොකද්ද? ඒ හැම ක්ෂණයක්ම වැඩක් කරන්න පුළුවන් ඵලදායි තත්පරයක් කරගන්න එක ක්ෂණ සම්පත්තිය. මේ හැම දෙයක්ම වැදගත් වෙනවා මානසිකව ශක්තිමත් කෙනෙක් බවට පත්වීම සඳහා. ඔය එක කතාවක් විතරයි. හොඳයි අපි අද කතා කරමින් සිටින්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කලමනාකරණ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය තරිඳු ධනංජය වීරසිංහ කතිකාචාර්යතුමන් සමග අපි තවත් බොහෝ දේ කතා කරන්න සූදානම් මේ විරාමයෙන් අනතුරුව අපි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ඔබේ ප්‍රශ්න කෙලින්ම යොමු කරන මිනිස්ත්‍රිය. කතා මිනිස්ත්‍රි කතා මිනිස්ත්‍රි. විරාමයෙන් අනතුරු අපි නැවතත් කතා මිනිස්ත්‍රි සමග කැලණිය විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කලමනාකරණ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය තරිඳු ධනංජය වීරසිංහ කතිකාචාර්යතුමන් සමගයි අපි කතා කරමින් සිටින්නේ. ඔබටත් අවස්ථාව තිබෙනවා 0111 575 22 22 න් මැදිරිය අමතන්න. ඒ මොකද මේ සමහර විට කොරෝනා COVID-19 කාලයත් එක්ක ඔබේ වෙනස් වුණු මානසික තත්ත්වය වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ප්‍රේම සබඳතාවයකින්, එහෙමත් නැත්නම් විභාගාතතියක්, එහෙමත් නැත්නම් මේ කියන අපිට මේ නොයෙකුත් තැන් ගත්තාම ජීවිතේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවනේ. ඒ ඕනෑම තැනකදී ඔබේ මානසික තත්ත්වය වෙනස් වුණා නම් ඒකට අපිට උපදේශනයක් ලබා ගන්න ඕන අවස්ථාව තිබෙනවා. අද දවසේදී 0111 575 22 22 න් ඔබට පුළුවන් මැදිරිය කතා කරන්න ඔබට අවස්ථාව දෙන්න අපි සූදානමින් ඉන්නවා. දැන් අපි මේ කතිකාචාර්යතුමනි දැන් මේ තප්පර කීපයකට කලින් ගීතයක් ප්‍රචාරය වුණානේ. ඔව්. ඒ ගීතය එහෙනකොට ඒ ගීතේ විතරක් නෙමෙයි මම කියන්නේ අපි බොහෝ වෙලාවට ගීතයක් රස විඳිමින් අපේ මානසික තත්ත්වය වෙනස් කරගන්නවනේ. අපි ඇත්තටම මේ ගුවන් විදුලි අහනවා, ටීවී බලනවා, වැඩසටහන් අරඹනවා, අහනවා. ඒ තැන්වල අපිට මේ අපිට තියෙන ප්‍රශ්න ටිකක් ඈතට යනවා. අපිට ප්‍රශ්න ගොඩක් තියෙනවනේ. කොයි කවුරු ගත්තත් කාටත් එක එක පැති වලින් ගත්තාම ප්‍රශ්න තියෙනවා. නමුත් අපි ගීතයක් රස විඳලා හෝ අපි කැමති ටෙලි නාට්‍යයක් නරඹලා චිත්‍රපටයක් නරඹලා එහෙම අපේ මානසිකත්වය ටිකක් වෙනස් කරගන්නවනේ. කලාව එහෙම දැන් ක්‍රීඩාව මේ වගේ පැති කොයිතරම් මානසික ප්‍රතිශක්තිය ශක්තිමත් කරගන්න උදව් වෙනවද? ඔව් අපි කියපු දෙවනි සහ තුන්වෙනි ක්‍රමය ගැන ඔබ ඇහුවේ. පළවෙනි එක ඉගෙනීම තුළින් ඇති කරගන්න අවබෝධය, ඊළඟට ක්‍රීඩාව, කලාව, ආගම දහම
නැඹුරුවීම පසු විපරම අපි මේ වැනි කතා කරගෙන ගියේ. ඒතර ක්‍රීඩාව කෙනෙකුගේ මානසික ප්‍රතිශක්ති ඇති කරන ප්‍රබල තැනක් ලොකු දෙයක්. ඒකත් ඇත්තටම මේ කණ්ඩායම් ක්‍රීඩාව තමයි වැඩිපුර වැදගත් වෙන්නේ. ඒකේ අදහස මේ යුගල ක්‍රීඩා තනි ක්‍රීඩා හොඳ නැහැ කියන එක නෙමෙයි. බුද්ධි වර්ධනය සඳහා ඒවා අවශ්‍යයි. පෞරුෂ වර්ධනය සඳහා කායික නිරෝගීතාව සඳහා මානසික ප්‍රතිශක්තිය ගැන කතා කරද්දී වැඩිපුර මානසික ප්‍රතිශක්තිය ඇති කරන්න ඉවහල් වෙන්නේ කණ්ඩායම් ක්‍රීඩාව. කණ්ඩායම් හැඟීම දරා ගැනීම ඊළඟට ජය පරාජය සමතුලිතව ගලපා ගැනීම ජයග්‍රහණයකින් පසුකුමක්ද කරන්නේ පරාජයකින් පසුකුමක්ද කරන්නේ මේ ආදි වශයෙන් කණ්ඩායම් ක්‍රීඩාවකින් අපි ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ක්‍රීඩාවට නැඹුරු නොවු කෙනෙක් සමාජගත වුණාට පස්සේ එයාගේ අපිට පේනවා ඌන සමාජානුයෝජන තත්ත්වයක් බොහෝ වෙලාවට. ඒක හැම විටම නොවෙන්න පුළුවන්. බොහෝ වෙලාවට පේනවා. ඒ කියන්නේ මේ අන්ඩර් සෝෂලයිස් කියන තත්ත්වය. සමහර සිද්ධි දරා ගන්න බෑ. කලබල වෙනවා. තීරණ තීන්දුව ගන්න බෑ. ස්වාධීනව Tamange කකුල් දෙකෙන් නැගිටලා කටයුතු කරන්න බෑ. පිටකොන්ද කඩාගත්තා වගේ වැඩ කරන්නේ. ඒකට හේතුව තමයි අර අපිට මානසික වශයෙන් අපි දුර්වල තත්ත්වයකට පත්වීම. ඔබට මතක් වුණාද ගොන්ඩෝලා කියලා වේදිකා නාට්‍යයක් තිබුණා අපේ හිතවත් මේ අපේ රොඩ්නි මහත්මයා හැම රංගපෑවේ ජයලාල් රෝහණ මහත්මයා හැම ඒකේ හිටියේ අපි රසවින්දා ඔබත් එසේ රසවින්දෙන්නට ඇති මේක පෙන්වන මානසික වහල්ලු හදන හැටි එතකොට අපි මානසික ප්‍රතිශක්තිය නැති වුණාම ඒ තත්ත්වයට පත් වෙන්න පුළුවන් මානසික වහලුන් බවට පත් වෙන්න පුළුවන් සමහර ක්‍රීඩාවන් තියෙනවා මේ දැන් අපි ඔය කියන්නේ හවුසට ජිම් යනවා වගේ කියලා. එතකොට කායිකව නිරෝගී වෙන්න, කායිකව ශක්තිවන්ත වෙන්න නේ දඟපත ලස්සන කරගන්න හැම ඒවා හොඳ වෙන්න පුළුවන්. නමුත් මානසික ප්‍රතිශක්තිය සඳහා කණ්ඩායම් ක්‍රීඩාවක නිරත වීම හරි වැදගත් වෙනවා. ඒක මේ ෆෝන් එකෙන් ගේම් ගහන එක නෙමෙයි මේ කියන්නේ. එහෙම නැත්නම් අපි කම්පියුටර් එකෙන් ගේම් ගහන එක නෙමෙයි මෙතන ක්‍රීඩාව කියන්නේ. ඇත්තටම අපි මේ මහ පොළොවට බැහැලා ක්‍රීඩා උපකරණ අතට අරගෙන ඒ ක්‍රීඩාවට අදාළ විනය සහ නීති රීති පිළිබඳ අවබෝධයෙන් ක්‍රීඩාවේ නිරත වීම පිරිසක් එක්ක. දැන් ක්‍රීඩාව කිව්වහම නැත්තම් අද ගොඩක් දරුවෝ හිතන්නේ වැඩි හිටියොත් හිතන්නේ මේ ජංගම දුරකථනවල තියෙන ක්‍රීඩා සහ කම්පියුටර් ගේම්ස් කියලා. ඒ වයින් මානසික ප්‍රතිශක්තිය දුර්වල වෙනවා ඇත්තටම. ඒ ගැන ලොකු විග්‍රහයන් තියෙනවා ලෝකේ මනෝවිද්‍යාවේ කරපු ඒ ගේම්ස් වලට ඇබ්බැහි වෙලා අපේ මොළයේ මේ ඩොපමයින් ක්‍රියාකාරීත්වය ඇතිවන වෙනස් වීම එක්ක අපි තව තවත් සතුටම සොයා යන්නේ ඇබ්බැහියක් තුලින්. නමුත් මේ මම කියපු ක්‍රීඩාව එහෙම එකක් නෙමෙයි. යම් විනයකට ශාරීරික මානසික සමතුලිතතා එක්ක සිදු කරන ක්‍රීඩා. ඒවා පාසල් වියේ සිටම හරි වැදගත් වෙනවා. පිහිනීම වැදගත් වෙනවා. ඉතින් මේ වගේ දේවල් මානසික ප්‍රතිශක්තියට හරි වැදගත්. ඊළඟ එක තමයි ඔබ අහපු කලාව සෞන්දර්යය. ඔබට මතක් වෙනවද ලස්සන සංස්කෘත ශ්ලෝකයක් මේ සෞන්දර්ය කලාව නොදන්නා හරියට කොයි වගේද? අංසහ වලිගය නැති ගොනෙක් වගේ, තිරිසනෙක් වගේ. ඔවුන් තනකොළ නොකෑම ගොනුන්ගේ වාසනාවකි. නැත්තම් ගොනුන්ට කන්න තනකොළ නැතුව යනවා. මොකක්ද එහි අදහස? අපි මිනිස් වෙලා ඉපදුනාට මදි. කලාව සෞන්දර්ය රසවින්දනය සහ ඒවා වැළඳ ගැනීම නැතිනම් අපි තිරිසනුන් හා සමාන වෙනවා. ඉතින් ඒ කලාවෙන් සෞන්දර්යෙන් මානසික ප්‍රතිශක්තිය හදනවා. ඒක ලොකු තැනක්. හොඳයි අපි කතා කරන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තරිඳු ධනංජය වීරසිංහ කථිකාචාර්යතුමන් සමග අපි තවත් බොහෝ දේවල් කතා කරන්න සූදානම්. මානසික ප්‍රතිශක්තිය වැඩි දියුණු කරගන්න අපිට මොනවද කරන්න පුළුවන් කියන කාරණාව ගැන අපි ඔබට ආරාධනා කරනවා. දිගටම VFM අහගෙන ඉන්න FM 107 ඒ වගේම VFM radio.lk අපේ වෙබ් අඩවියෙන් අපි පැය පුවත් ප්‍රකාශයට යොමු වෙලා නැවත ඊළඟ පැයදී බොහෝ දේවල් කතා කරමු. අපි ආරාධනා කරනවා ඔබට මැදිරි අමතන්න කියලා 011 575 22 22. වෙලාව දැන් උදේ 10යි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ඔබේ ප්‍රශ්න කෙලින්ම යොමු කරන මිනිස්ත්‍රිය. කතා මිනිස්ත්‍රී. කතා මිනිස්ත්‍රී.
වෙලාව 10:00 විනාඩි 9යි කැලණි විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තරිඳු ධනංජය වීරසිංහ කථිකාචාර්යතුමා සමගයි අපි කතා කරමින් සිටින්නේ කැලණි විශ්වවිද්‍යාලයේ කලන මිතුරු සේවන උපදේශන ඒකකයේ මනෝවිද්‍යා උපදේශකතුමන් විදිහටත් එතුමන් කටයුතු කරනවා කැලණි විශ්වවිද්‍යාලය තුල. එතකොට මේ අපි ඔබට ආරාධනා කරන්නේ එතුමන්ගෙන් යම් උපදෙසක් ලබා ගන්න අවශ්‍ය නම් ඔබට පුළුවන් මැදිරි අමතන්න 011 575 22 22 කථිකාචාර්යතුමනි දැන් ගොඩක් වෙලාවට ප්‍රශ්න වලට උත්තර හොයන්න තියෙන තැනක් තමයි අපිට ආර්ථික අපහසුතා ඇති වෙන එක. මේ කොවිඩ් කොරෝනා කාලෙත් පස්සේ අපි මේ හැමදේම පටන් ගන්න ගිහිල්ලත් අපි හිර වුණු එක තැනක නතර වුණු තැනක් තමයි ආර්ථික අපහසුතාව. ඒ කියන්නේ සල්ලි නැත්තම් ගෙදරක වුණත් ප්‍රශ්න ගොඩයිනේ. ඒ කියන්නේ දරුවෝ ඉල්ලනකොට දෙමව්පියන්ට දෙන්න නැත්තම් විරිඳ ඉල්ලනකොට ස්වාමියාට දෙන්න නැත්තම් ගෙදර අඩුපාඩු ගේන්න විදිහක් නැත්තම් එතකොට මේ හොඳ මානසික තත්ත්වයක් තියෙන පවුලක වුණත් සාමියා බිරිඳ දරුවෝ ආච්චි සීයා ඉන්න පවුලක වුණත් හොඳ හැමෝගෙම හොඳ මානසික තත්ත්වයක් තියෙන්න පුළුවන්. හැබැයි මේක එක පාරටම විඳල යන එක තනක් වෙනවා මේ ආර්ථික අපහසුතාව ඇති වෙන එක. ඒ වගේ තැනකට කොහොමද අපි මූණ දෙන්නේ? මානසික තත්ත්වෙන් බිදී නොවැටි ආර්ථික අභියෝග ජය ගන්න උපදෙසක් දෙන්න පුළුවන්ද ඔබතුමාට? ඔව් ඔබ අහපු ප්‍රශ්නේ අනිත් පැත්තට කරකවනවා. එතකොට උත්තරේ තියෙනවා. මෙහෙමයි. මානසික තත්ත්වය හොඳට තිබියදී ආර්ථික තත්ත්වය පවුලේ හෝ අපේ ගමේ හෝ සමාජයේ බිඳ වැටිලා නම් බය වෙන්න දෙයක් නැහැනේ. අයි මානසික තත්ත්වය හොඳට තියෙනවා නම් අපේ ව්‍යාකූල නොවි අපිට විකල්ප පේනවා එතනින් නැගිටින්න. ගොඩක් වෙලාවට වැටුණු තැන ළඟින්නේ අපි. ඒ වචනේ හරිනේ. වැටිච්ච තැන ළඟින්නේ නැගිටින්නේ නැතුව මානසික තත්ත්වය අපේ ව්‍යාකූල වෙලා අපිට සතිමත් භාවයක් නැහැ මොකද්ද උනේ කියන එක ගැන සහ විකල්ප පේන්නේ නැහැ අපි කොයි පැත්තෙන්ද ඊළඟට ඉස්සරහට යන්නේ කියන එක ගැන. දැන් මේ කොවිඩ් තත්ත්වයත් එක්ක ගොඩක් වෙලාවට ස්ථාවර ආදායම් නොලබන විචල්‍ය ආදායම් ලබන අපේ අහිංසක ජනතාවට ආර්ථිකමය ගැටලු ආවා. ඉතින් අපි අර ධනවාදයේ එක දුෂ්කර පැත්තක් තමයි මේ අත්විඳින්නේ සහ අත්විඳින්නේ. කෙසේ වෙතත් එතකොට තවදුරටත් මානසිකවත් අපි කලබල වෙලා ව්‍යාකූල වෙලා ගියොත් එහෙම අපේ සොයන් විශ්වාසයත් බිඳගත්තොත් එහෙම අපිට සිදුවෙන කාරණාව තමයි තවදුරටත් ආර්ථික වශයෙන් අපි ප්‍රපාතයට යන එක. ඒ හේතුව තමයි විකල්ප දකින්නේ නැති එක. මම ඔබට කතාවක් කියන්නම් ඒකට. මොකද අපි සාමාන්‍යයෙන් හැදිලා තියෙන්නේ අපි ළඟ නැති දේ දකින්නනේ අපිට බැරි දේ දකින්න. එහෙමනේ. ඔන්න එක යාළුවෙකුට අපි හිතමු කොල්ලෙක් කියලා. මේ කොල්ලට ඕන වුණා තමන්ගේ ඉන්න බල්ලගේ විශේෂ හැකියාවක් තමන්ගේ හොඳම යාළුවට පෙන්නන්න. එයාට ඉන්නවා බල්ලෙක්. ඒ බල්ලට තියෙනවා විශේෂ හැකියාවක් මේ වතුර උඩ ඇවිදගෙන යන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔබ දන්නවනේ බල්ලන්ට වතුරේ පීනන්න පුළුවන්. මේ බල්ලා විශේෂයි. ඌට වතුරේ ඇවිදින්න පුළුවන්. ඉතින් මේ බල්ලවත් එක්කගෙන මේ කොල්ලා එයාගේ යාළුවාත් අඩ ගහගෙන ගියා ජලාශයක් ගාවට. ගිහිලා ඊතලවල කෑම ಜಾති ගැට ගහලා විදිනවා ජලාශය මැද්දට. ඊතලයේ ගැට ගහපු මේ කෑම ගිහිලා වැටෙනවා ජලාශය මැද්දට වතුරට. දැන් බල්ලා මොකද කරන්නේ? ජලතලය මත දෙපා මේ සිව්පා තබමින් කකුල් තබමින් ඇවිදගෙන ගිහිලා අරක අහුලගෙන එනවා කටි. දැන් ඔබ සිතෙන් මවා ගන්න මගේ කතාව ඈ. බල්ලා වතුර උඩ ඇවිදගෙන ගිහිල්ලා මේ කෑම අරගෙන එනවා. මෙහෙම කීප සැරයක් කරාට පස්සේ අහනවා යාළුවාගෙන් මෙයා කොහොමද මගේ බල්ලාගේ වැඩ? එතකොට අරයා කියනවා ඒක තමයි මම මේ මෙච්චර වෙලා කල්පනා කළේ ඔයාගේ බල්ලාට පීනන්න බෑනේ. ආන්න බලන්න. දැන් ඌට විශේෂ හැකියාවක් තියෙනවා වතුර උඩ ඇවිදින්න. නමුත් අරයා දැකලා තියෙන්නේ ඒක නෙමෙයි. පීනන්න බෑනේ මේ බල්ලාට කියන කාරණාව ඒකයි ඌ ඇවිදගෙන යන්නේ වතුර උඩ කියලා. ඒ වගේ ගොඩක් වෙලාවට ඍණාත්මකව පුළුවන් දේ තියාගෙන බැරි දේ ගැන හිත හිතා පීඩාවටපත් වෙන තියෙන දේ දෙස නොබලා නැති දේ ගැන හිත හිතා කම්පා වෙන පිරිසක් හිටියොත් gedaraka hari samaajika hari කඩා වැටීමකදී විකල්ප දකින්නට බැරිව යනවා. ඒ වගේම ඒ අයට පුළුවන් වෙන්නේ විවේචනයේ පමණයි. එතකොට අපි කියන්නේ විවේචනයේ ළඟ නොනැවති සහයෝගයෙන් පෙරට පැමිණිය යුතුයි. විවේචනයේ හොඳයි. හැබැයි විවේචනයේ ළඟ නොනැවති විවේචනයේ ළඟ නැවතිලා හරියන්නේ නැහැ. සහයෝගයෙන් පෙරට පැමිණිය යුතුයි. අර හෙල්පින් හෑන්ඩ් එක ලබා දිය යුතුයි. අන්න එහෙම කෙනා තමයි ආදරණීය විවේචකයා, ආදරණීය විරෝධකයා වන්නේ. එනිසා මම යෝජනා කරනවා මේ අපේ සොයන් අභිමහණය, සොයන් ශක්තිය අපි අවබෝධ කර නොගත්තහම අපිට විකල්ප පේන්නේ නැතුව යනවා. එතකොට වැටිච්ච තැන අපි ළඟිනවා. දැන් අපි එහෙම වැටිච්ච තැන් තිබුණානේ යුද්ධය එකක්.
සුනාමිය තව එකක්. තප්පර ගානකදී අපි රැස් කරපු සියලු දේ මහ මුහුද අස් කරලා දැම්මා නේ. එතකොට මේ තව එකක්. මේක ලෝක වසංගතයක්. එතකොට මේ හැම වැටෙන තැනකදීම නැගිටින්න විකල්ප පේන්නේ ව්‍යාකූල නොවු මනසක් සඳහා. ඒකයි කොයි පැත්තෙන් ගියත් මානසික ප්‍රතිශක්තිය කියන එක ළඟට නැවත අපි ආවිල නවතින්නේ. මම තව එක කතාවක් කියන්නම් ඔයාගේ ප්‍රශ්නෙත් එක්ක. මේ එක්තරා කුරුල්ලෙක් මේ කතා කියවීම හරි අමුතු දෙයක් උපදේශනයේදී. ඔව් ඒක හොඳයි. ඒ කියන්නේ අපිට ඒක මතක හිටින පණිවිඩේ තියෙන කතාව ඇතුලේ. දරුවන්ටත් හොඳයි. එක්තරා කුරුල්ලෙක් පියාඹගෙන ඇවිල්ලා ගහක අත්තක වහනවා. මේක බලාගෙන ඉන්නවා තව කුරුල්ලෙක් ඒ ළඟ ගහක වහලා ඉන්න කෙනෙක්. මෙයා අහනවා අර කුරුල්ලගෙන් යාළුවේ ඔයා වහපු අත්ත දිරච්ච අත්තක්. ඔයාට විශ්වාසද ඕක කඩාගෙන වැටෙන එකක් නෑ කියලා. එතකොට අර කුරුල්ලා උත්තර දෙනවා මේ අත්ත කඩන් වැටෙයිද නැද්ද කියලා මට විශ්වාසයක් නෑ. හැබැයි මට විශ්වාසයි මට පියාඹන්න පුළුවන් කියන එක. ඒක නිසා බය නැතුව මම මේ අත්තේ වැහුවා. දැන් යා විශ්වාසය තියලා තින්නේ මොකක් ගැනද? අත්තේ ශක්තිය ගැනද? Tamange පියාඹීමේ ශක්තිය ගැනද? Taman ගැන. Tamange පියාඹීමේ ශක්තිය ගැන. නමුත් ගොඩක් දෙනෙක් කරන්නේ මොකද්ද? බාහිර පාර්ශවයක ශක්තිය ගැන විශ්වාසය තියලා Tamange ශක්තිය දුර්වල කරගන්නවා. එතනින් මානසික ප්‍රතිශක්තිය හීන වෙලා යනවා. විකල්ප පේන්නේ නැතුව යනවා. එතනින්ම පටන් ගත්තත් කතිකාචාර්යතුමනි මට හිතෙනවා මේ ගොඩක් වෙලාවට අපි ප්‍රශ්නවලට ප්‍රශ්න අපේ ඇඟට දාගන්න හේතුව ප්‍රශ්නවලට උත්තරයක් හොයාගන්න බැරි හේතුව මට මම ගැන විශ්වාසයක් නැතිකමද කියලා මට හිතෙනවා බොහෝ වෙලාවට. ඒ කියන්නේ අපි දරුවෝ ගත්තත් විභාගයක් ලියන්න ගියත් අපි මොකක් හරි වැඩකට අත ගහන්න යද්දිම අපි හිතනවා අනේ මේක කරගන්න පුළුවන් වෙයිද? රැකියාවකට යද්දී වුණත් මට මේ වගේ රැකියාවක් ගැලපෙයිද? මම මේක කරන එක හොඳයි අපි දැකලා තියෙන කොයි කවුරු ගත්තත් ඔබ මේ වැඩසටහන අහගෙන ඉන්න කවුරුනත් කල්පනා කරලා බලන්න ඔබට මුණ ගැහෙන කී දෙනෙක් ළඟ තමන්ට තමන් ගැන විශ්වාසයක් තිබිච්චයි කී දෙනයිද හම්බ වෙලා තියෙන්නේ කියලා. ඔව් අපි බාහිර දේවල්නේ විශ්වාස කරන්නේ. දැන් උදාහරණයක් හැටියට මෙහෙම හිතන්න. අද උදේ ඉඳලා මට ඇතිවෙච්ච ගැටලු ටික ලැයිස්තුගත කරොත් ඒ වයින් කීයක්ද මට අදාළ. දැන් එළිය හොඳටම වහිනවා. අපේ අසන්නන්ටත් සමහර විට ඒ පැතිවලට වැස්ස වෙන්නේ නැති. ඒතර අපි ඒකත් ගැටලුවක් කරගන්නනි සමහර වෙලාවට. මේ ස්වභාවිකව වහින වැස්ස. දැන් ඔබතුමාට පැය භාගයක් විතර මේ එක තැනක ට්‍රැෆික් එකේ ඉන්නවා කිව්වා. එතකොට ඒක මම ගැටලුවක් කරගත්තේ නැහැ. ඒ වෙලාවේ මම සින්දුවක් ඇහුවා. සහ මම කල්පනා කරුවා දැන් මේ වැඩසටහනේදී අද ඔබත් එක්ක බෙදා හදා ගන්න සමහර දේවල්. එතකොට අන්නේ ෂණ සම්පatti. දැන් විනාඩි 30ක් මාර්ග තදබදයක හිර වෙලා ඉන්නවා කියන එක කලබල වෙලා චස්චුස් ගාලා අර හෙට මෙහෙට වාහනේ කපලා හදිසියකින් යා යුතුද? එහෙම නැත්නම් අපි තව ටිකක් සංසුන් වෙලා අපිට වෙලාව තියෙනවා වැඩසටහනට එන්න. ඒ ක්ෂණය විපත්තියක් නැතුව සම්පත්තියක් කර ගන්නවද? ඒක කල්පනා කරන්නට අවශ්‍යයි. එතකොට අපිට අපි ගැන විශ්වාසයක් නැතුව අපි කොහොමද අනුන්ව විශ්වාස කරන්නේ නේ? නොපෙනෙන බලවේග තුන්වැනි පාර්ශවයන් ඒ වගේ. දැන් මේ ළඟකදී අපේ දරුවෙක් මගෙන් අහපු ප්‍රශ්නෙකුත් මම මේත් එක්කම කියන්නම්. මේ පුතෙක් අහනවා මගෙන් සර් මම රස්සාවකට යන්නේ මෙන්න මේ කියන කම්පැනියේ. සර් දන්නවද ඒ කම්පැනිය ගැන? මං කොහොමද මම ටිකක් දන්නවා. ඔයා යන්න ඒ රස්සාවට. මොකද මේ දවස්වල රස්සාව හොයාගන්න තමාරුනේ බොහෝ වෙලාවට. අනේ සර් මම මේ සර්ගෙන් අහන්නේ මේ කම්පැනි කඩන් වැටෙන යන එකක්ද හොඳ එකක්ද? මං ගියාට කමක් නැද්ද? මං එයාට කිව්වා කම්පැනි නම් කඩන් වැටිලා නැහැ තාම. ඔයා ගියාට පස්සේ කඩන් වැටෙයිද දන්නේ නැහැ. ඔයා යන්න. කම්පැනි කඩන් වැටුනොත් ඔයා වෙන තැනකට යන්න. දැන් ඔයා විශ්වාස කරන්න ඕන කම්පැනියේ ශක්තියද ඔයාගේ වෘත්තීය ශක්තියද? ඒක තමයි නේ සර් කියලා මිනිහා ගියා. ඇත්තටම ගොඩක් දෙනෙක් විශ්වාස කරන්නේ තමන් සතු ශක්තිය නෙමෙයි. අනිත් තුන්වැනි පාර්ශවයක බාහිර වෙනත් කාරණාවක් මත තියෙන ශක්තිය. එතකොට ඉතින් අපි අපේම දේ හඳුනාගන්නේ නැහැ. අපි ළඟ තියෙන දේ දෙස නොබලා නැති දේ දෙස බලනවා. පුළුවන් දේ දෙස නොබලා බැරි දේ දෙස බලනවා. එතකොට මොකද වෙන්නේ? පුළුවන් දේත් මොට වෙලා යනවා. අපි අර සතතාභ්‍යාසයේ අපි නැවත නැවත පුහුණුවේ ඒක ප්‍රැක්ටිස් කරන්නේ නැති නිසා. ගොඩක් වෙලාවට පහුගිය කාලේ දරුවන්ට එහෙම වෙන්නේ ඇති. ඒගොල්ලෝ දන්න දේ කල්පනා කෙරුවේ නැත්නම් ප්‍රැක්ටිස් කෙරුවේ නැත්නම් නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්න හිතුවේ නැත්නම් ඒව අපිට කරන්න පුළුවන් දේවල්. ඉතින් මම නැවත නැවත ඔබ අහපු ප්‍රශ්නට උත්තරෙත් එක්කම මගේ කතන්දරේ කිව්වේ තියෙන දේ දෙස බලනවා නම් පුළුවන් දේ දෙස බලනවා නම් ආර්ථික කඩාවැටීමකදී උවත් ව්‍යාකූල නොවු මනසකින් විකල්ප දකින්න පුළුවන්.
හොඳයි අර අපි කතාවටත් අහලා තියෙනවා මේ අලියාගේ තරම අලියා දන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා තමන්ට තියෙන ශක්තියෙන් ගැන තමන් ගැන තියෙන විශ්වාසය කොයිතරම් වටිනවද කියලා ඔබට අවබෝධයක් ලැබෙන්න ඇති. අපි අද කතා කරමින් සිටින්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තරේදු ධනංජේ වීරසිංහ කථිකාචාර්යතුමන් සමඟ ඔබට පුළුවන් මැදිරි අමතන්න 011 575 22 22. අපි විරාමයකට යන්නයි සූදානම. වෙලාව දැන් උදේ 10යි විනාඩි 19යි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ඔබේ ප්‍රශ්න කෙලින්ම යොමු කරන මිනිස්ත්‍රිය. කතා මිනිස්ත්‍රි. කතා මිනිස්ත්‍රි. කැලණිය විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තරිඳු ධනංජය වීරසිංහ කථිකාචාර්යතුමා සමගයි අපි කතා කරමින් සිටින්නේ. අපි ඔබට ආරාධනා කරනවා මැදිරි අමතන්න පුළුවන් ඔබට ඕනෑම ගැටලුවක් යොමු කරන්න 011 575 22 22. අපි කතා කරමින් සිටියේ මේ කථිකාචාර්යතුමනි, දැන් අපි කොහොමද ප්‍රශ්නයක් අවබෝධයෙන් තේරුම් ගන්න කියන කාරණාව ගැන අපි කතා කළේ. එතකොට මේ දැන් කායික රෝගයක් නම් අපිට පුළුවන් නේ කොහෙට හරි ගිහිල්ලා බෙහෙත් ටිකක් ගන්න, කොහෙට හරි කියන්නේ ආයුර්වේද හෝ එහෙමත් නැත්නම් බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව අපිට බෙහෙතක් ගන්න පුළුවන්. එහෙම බෙහෙතක් අරගෙන සුව කරන්න කාලයක් ගිහිල්ලා හෝ අපිට ඒක සුවයක් ලැබෙවි කියලා එහෙම හිතේ එකක් තියෙනවනේ, හිතේ බලාපොරොත්තුවක් තියෙනවනේ. හැබැයි මානසික ප්‍රශ්නයක් ඇති වුණු වෙලාවක දැන් මට වෙන්න පුළුවන් කාර්යාලයේ ප්‍රශ්නයක් හෝ පවුලේ ප්‍රශ්නයක් හෝ එළියට බැස්සම මගතොටේදී ඇති වෙන ප්‍රශ්නයක් හෝ මට එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒක මට තියෙන මානසික ලඩක් නෙවෙයිනේ ප්‍රශ්නයක් ඇති වෙනවා කියන එක. ඒ ප්‍රශ්නෙට උත්තරේ හොයාගෙන යන්න එහෙම ප්‍රශ්න ගොඩකුත් මට ලැබෙන්න පුළුවන්. දැන් අද මට ප්‍රශ්නයක් ලැබෙනවා, ආයි හෙට මට ඊටත් වැඩිය ටිකක් වැඩිපුර බලපතල ප්‍රශ්නයක් ලැබෙනවා. එතකොට මම අර ප්‍රශ්නෙට උත්තර හොයන ගමන් අර ලොකු ප්‍රශ්නෙ මුලට දාගෙන එහෙම ප්‍රශ්න වලට උත්තර හොයමින් යනවා. එතකොට මේ කොහොමද මිනිස්සු එහෙම මේ මානසික රෝගියෙක් නොවි ප්‍රශ්න වලට උත්තර හොයාගන්නේ? දැන් ප්‍රශ්න ගොඩක් එකට එකතු වුණාම මට පිස්සු හැදෙයිද කියලා අපිට වචන කියවෙනවනේ. මට දැන් ජීවිතේ එපා වෙලා තියෙනවා. මට ප්‍රශ්න ගොඩක්. එහෙන් පවුලේ අය කරදර කරනවා, අම්මා විභාග ලියන්න කියනවා, පවුලේ ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, එහෙන් ඔෆිස් එකේ ප්‍රශ්න, මට ප්‍රස්සාවත් එපා වෙලා එහෙම කියන අය අපි දාස් ගණනක් දැකලා තියෙනවා, අපිට ඇහිලා තියෙනවා. හැබැයි මේ ප්‍රශ්න වලට අපිට උත්තර හොයන්නත් ඕනිනේ. මානසික ලෙඩෙක් නොවි කොහොමද අපි ප්‍රශ්න වලට උත්තර හොයන්නේ? එක පැත්තකින් බෞද්ධ දේශනාවේ හැටියට ගත්තොත් අපි හැමෝම මානසික ලෙඩ්ඩු තමයි. සබ්බේ පෘථග්ජනා උම්මත්තකානේ. අපි හැමෝටම යම් යම් මානසික ආබාධ තත්ත්වයන් අඩු වැඩි වශයෙන් තියෙන්න පුළුවන්. හැබැයි ඔබ අහපු ප්‍රශ්නෙත් එක්ක ඒ තත්ත්වය తాවකාලික මානසික පසුබෑමක්ද, එහෙම නැත්නම් සයිකියාට්‍රික් ඩිසෝඩර් එකක්ද, මේ මානසික රෝගී තත්ත්වයක්ද කියන එක පළමුව තෝරා බේරා ගන්නවා. දැන් උපදේශණයට ආවහමත් ඒක උපදේශකවරු පැහැදිලිව තෝරා බේරා ගත යුතුයි. ඒ අනුව තමයි කවුන්සලින් ඉන්ටර්වෙන්ෂන්ස් වලට යන්නේ. එහෙම නැත්නම් අපි ට්‍රීට්මන්ට් ප්ලෑනින් වලට යන්නේ. ට්‍රීට්මන්ට් ප්ලෑන් එකක් හදාගෙන සෙෂන්ස් කිහිපයකින් යනවද, නැත්නම් කවුන්සලින් කරන්න බැරිද කෙලින්ම මෙඩිකේෂන් අපි මනෝවිශේෂඥ වෛද්‍යවරුන්ට යොමු කරනවද ඖෂධීය ප්‍රතිකාර සඳහා, ඒ දෙකම යන්න ඕනද? එක පැත්තකින් ඖෂධීය ප්‍රතිකාර යන ගමන් අනිත් පැත්තෙන් උපදේශනය යා යුතුද? සමහර දේවල් තියෙනවා නිකන් මෙහෙම කිව්වට තේරුම් ගන්න බෑ. කොච්චර දක්ෂ උපදේශකවරයෙක් වුණත් සායනික පරීක්ෂාවකින් පසුව අපි කියන්නේ ක්ලිනිකල් පැත්තෙන් ගිහිල්ලා බලන්න ඕන. සායනික පරීක්ෂාව නැතුව බෑ. ඉතින් ඒ නිසා ඒක හරි සංකීර්ණ තත්වයක්. සමහර වෙලාවට తాවකාලික මානසික පසුබෑමක් අපි යථා තාත්ත්වයට පත් කරගන්නේ නැතිව තව මායා ලෝකවල, අපි කියන්නේ ෆැන්ටසි කියලා, ඒ මනෝලෝක වලින් ගන්න යම් යම් උපකල්පනත් එක්කත් එකතු කරලා සංකීර්ණ කරගත්තොත් බොහෝ සංකූලතා ඇති වෙන්න පුළුවන්. ඒවා සයිකියාට්‍රික් ඩිසෝඩර්ස් බවට, කියන්නේ මානසික ආබාධ බවට පරිවර්තනය වෙන්නට පුළුවන්. එතකොට බොහෝ වෙලාවට ඖෂධීය ප්‍රතිකාර සඳහා මනෝ වෛද්‍යවරුන් වෙත යොමු කිරීම සිදු කරලිය යුතු වෙනවා. නමුත් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා ඔබේ ප්‍රශ්නෙත් එක්ක. අපිට ජීවිතේ ලැබෙන ගැටලු විසඳාගන්නේ නැතිව, ඒ සඳහා උත්සාහ කරන්නේත් නැතිව සිටීමෙන් තව තව ගැටලු එකතු වෙලා ඒවා විශාල වුණහම සංකීර්ණයිනේ තත්වය. එතකොට මොකක්ද අපිටම කරන්න පුළුවන් දේ? උපදේශකවරු වෙත යොමු නොවි අපිටම කරන්න පුළුවන් දේ තමයි ඒවා ප්‍රමුඛතා ගත කරගන්න පුළුවන්, ප්‍රයෝරිටයිස් කරගන්න පුළුවන්.
සමහර දේවල් තියෙනවාද මගේ ළඟට ආපු සේවා ලාභීන්ටත් මං එහෙම දේවල් කියලා සාර්ථක වෙලා තියෙනවා මේ ගැටලුවෙන් ගැටලුව එකින් එක විසඳාගෙන යන්නේ නැතුව සමහර දේවල් තියෙනවා එක විසඳුමකින් ගැටලු 1000කට උත්තර හම්බ වෙනවා उदाहरण दें समारोह में हम अविलति रो सर मांगी ने कुली गेदर का मटहारिया टीन न तैनाक ने ये वागे मांगी तुरु कर पुदे आक ने है मट गैनुला में कुतीनो ना मुद कसाद बंदी न थाम पीली वलाक ने स्थिर रस्सा वाक ने इतिंग आसनी पा या मत बेहद गंड विधि हक ने तात तक में हम आई दें में गैटलू ओकोटा मा विसंधु मा मुखाद देता कोटा होंदर रखिया वाक सोया गैनीम එතකොට එයාට පෙන්වන්න ඕන දැන් ඔයා ඉන්නේ මෙතන මේ අධ්‍යාපනය ඉවර කරන්න මේ අත්දැකීම ගන්න මෙන්න මේ විදිහට රැකියාවලට අයදුම් කරන්න නැත්නම් මෙන්න මේ පැත්තෙන් සම්පත් සොයාගෙන Tamangema දෙයක් පටන් ගන්න ඒ විසඳුම අර කියපු ප්‍රශ්න ලැයිස්තුවටම ගැටලු ලැයිස්තුවටම උත්තර හොයා ගන්න පුළුවන් තැනක් සමහර වෙලාවට අපි අසාර්ථක වෙන්නේ ගැටලුවෙන් ගැටලුවට අර 1 by 1 ක්‍රමයට එකින් එක විසඳුම් සොයාගෙන යනවා එතකොට ලොකු කාලයකුත් යනවා ලොකු ශක්තියක් වැය කරන්න වෙනවා සමහර ගැටලු අතහැරිලා නැත්නම් සමහර ගැටලු දැන් ප්‍රමාණයෙන් විශාල වෙලා ලොකු සංකූලතා ඇති කරලා ඒක තමයි අර निराවුල් මනසකට පුළුවන් බොහොම ස්මාර්ට් විදිහට බොහොම උපායශීලී විදිහට ගැටලු ගණනාවකට එක විසඳුමක් හොයන්න එක විසඳුමක් ක්‍රියාත්මක කරන්න ඒකෙන් ගැටලු ගණනාවක් විසඳිලා යනවා ඉතින් මේ ඔක්කොටම ආයි කරගිලා කොතනට දෙන්නේ මානසික ශක්තිය මානසික ප්‍රතිශක්තිය අවශ්‍යයි දැන් වචනේ ප්‍රතිශක්තියනේ ඒ කියන්නේ මේක කලින් තියෙන්න ඕන දෙයක් අපේ ඇඟේ ප්‍රතිශක්තිය තිබුණොත් තමයි විස බීජ ආවත් වෛරස් ආවත් ඒවා එක සටන් කරලා ලෙඩ හැදෙන්නේ නැතුව අපි බේරෙන්නේ ඒතර මානසික ප්‍රතිශක්තිය ඕන වෙන්නේ අපිට යමක් උනාට පස්සේ නෙමෙයි වෙන්න කලින් ඒ නිසා මේ අහන අපි හැමෝම මානසික ප්‍රතිශක්තිය හදා ගන්න ඕන අර අනවශ්‍ය සිතුවිලි සහ හිතට වද දෙන හිත වෙනස් කරන සිත සහ සිතුවිලි ආරක්ෂා කරගන්න බැරි වෙන විදිහේ දේවල් එන්නේ නැති වෙන්න තමයි මේක ප්‍රොඇක්ටිව් කලින් ඇති කරගන්න ඕන දෙයක් තමයි මානසික ප්‍රතිශක්තිය. ඔව් දැන් ඇඟේ ප්‍රතිශක්තිය වැඩි කරගන්න නම් අපි දන්නවා අපිට කුඩා කාලේ ප්‍රතිශක්ති කරන එන්නක් වෙනවා. එතකොට අපිට බෙහෙත් වර්ග පානය කරන්න පුළුවන්. එහෙම පුළුවන්. අපි අද කතා මිනිස්ත්‍රි වැඩසටහනෙන් ඔබට මානසික ප්‍රතිශක්තිය වෙනුවෙන් එන්නත් සහ ඖෂධ තමයි මේ ලබා දෙමින් සිටින්නේ. ඉතින් ඒ නිසා ඔබට පුළුවන් මැදිරි අමතන්න ඔබේ තියෙන ඒ මානසික ප්‍රතිශක්තිය දුර්වල වුණු තැන් ඔබට පුළුවන් මැදිරි අමතලා කතා කරලා කියන්න. එතකොට අපිට පුළුවන් අපේ කතිකාචාර්යතුමන්ට පුළුවන් ඔබට ඕන අවශ්‍ය කරන දේවල් මොනවද කියලා ලබා දෙන්න. අපි ඔබට ආරාධනා කරනවා 011-575-2222 මැදිරි අමතන්න කියලා කෙනෙක් ඉන්නවා සම්බන්ධ වෙලා අපි අවස්ථාව දීලා ඉමු. අයිබෝන් ඔබට නම කියන්න. ඉන්ද්‍රාණි කඩවති. ඉන්ද්‍රාණි මහත්මිය සුබ උදෑසනක්. वाहन तीन पुताटा इतर इंद्राणी महात्म अहल उपदेश प्रश्न මට හිතෙනවා එතුමියටත් වඩා ඉන්ද්‍රාණි මහත්මියටත් වඩා එතුමිය සඳහන් කරපු දරුවන්ටයි උපදේශන සේවය වැදගත් වෙන්නේ මෙවැනි තත්වයක් යටතේ. මොකද අපි ජීවිතයේ හිටපු තැනත් පසු කරගෙන ආපු ගමන් මාර්ගයත් දැන් ඉන්න තැනත් බොහොම අවබෝධයෙන් දැකලා නැති ගතියක් ඒ ප්‍රකාශය ඇතුලේ අපිට පේනවා. ඒතර එතුමියට තියෙන චිත්ත වේදනාව එක පැත්තකින් දරුවන්ගෙන් ලැබෙන අපවාදය අනිත් පැත්තෙන් එයා තනියම ගෙදර
ඉන්නවා කියන බවත් එතනින් කියවුණා. කතිකාචාර්යතුමනි අපි අර මුල්ම කතාවේ මුලින්ම කතා කළා වගේ හැබැයි දුව විශ්වවිද්‍යාල ගිහින් අධ්‍යාපනය ලැබපු හොඳ දැනුගත් කෙනෙක්. ඔය දැනුමනේ අවබෝධයනේ මගේ වචනේ අවයානස්. දැනුම අපි කාටත් තියෙනවා. අවබෝධය තමයි ඊට වැදගත් වෙන්නේ. එතකොට දැනුමෙන් ජීවත් වෙන්න බෑ. ජීවත් වෙන්න අවබෝධය අවශ්‍යයි. දැන් මේ අම්මට පුළුවන් එතුමියගේ තියෙන මේ මානසිකමය තනිවීම මේ සයිකලොජිකල් අයිසොලේෂන් වගේ ගතිය මානසික තනිවීම අවම කරගන්න ආගම දහමට යම් ප්‍රමාණයකින් කලාවට සෞන්දර්යයට නැඹුරු වීමත් ඔය කියපු විදිහට යථාර්ථය මෙනෙහි කිරීමෙන් අවබෝධය ඇති කර ගැනීමත් හැබැයි එතුමිය හරිම පොසිටිව් නේ ඒ කිව්වේ මට සතුටුයි මම ඉන්න ස්ථානය ගැන මේක පොදු ප්‍රශ්නයක් දේපළ සහ ධනෙ පදනම් කරගෙන දරුවෝ සහ දෙමව්පියෝ අතර ඇතිවන මේ ආරවුල් පස්සේ ඇතිවන චිත්ත වේදනා මේ කෙනාට විතරක් නෙමෙයි බොහෝ ගම්වල නගරවල අපි දැකලා තියෙනවා. දරුවෝ නිතරම කියනකොට මේ අම්මට ඕ මට මුකුත් දුන්නේ නැහැ එහෙම කතාව කියනකොට කොහොමද මානසික තත්ත්වය හදාගන්නේ කියලා එතුමිය අහනවානේ. ඔව් ඒක තමයි අර මගේ යෝජනාව වුණේ. දැන් මෙයාගේ වයස සහ යා ඒ අම්මගේ දැන් ඉන්න තත්ත්වයත් එක්ක ආගම දහමට නැඹුරු වීමත් ඒ වගේම ආපු ගමන් මාර්ගය පිළිබඳ සතුටු වීමත් පුළුවන් විදිහට ඒ දරුවන්ට අවබෝධය ළඟා කර දීමට උත්සාහ කිරීමත් මේ ප්‍රකාශය තුල වැඩියෙන්ම පේන්නේ ඒ ප්‍රශ්නේ අහපු කෙනාටත් වැඩිය ඒ ප්‍රශ්නෙට වස්තු බීජ සපේන දරුවන්ටයි උපදේශනය අවශ්‍ය. ඒ වගේ දරුවෝ මේ වැඩසටහන අහගෙන ඉන්නව නම් මෙන්න මේක වැදගත්. මොකද්ද අපිට දෙමව්පියෝ මුකුත් නොදුන්නත් මේ ජීවිතේ දීලා තියෙනවනේ. ඉතින් ඒකම මහ විශාල දායාදයක් බවට පත් වෙනවා. අර දේපල ධනෙ වගේ දේවල් මුල් කරගෙන ඇති කර ගන්නා මානසික කම්පනයන් හරිම අතාර්කික දේවල් ඒවා අස්ථිර දේවල් නෙමෙයි ජීවිතය කියන්නේ සම්බන්ධතා ජාලයක් එතකොට ජීවිතය තුළ අපේ ලස්සන සුන්දරත්වය තීරණය කරවන්නේ අපිත් එක්කට ඉන්න මිනිස්සු ජීවිතේ අපායක් වෙනවද දිව්‍ය ලෝකයක් වෙනවද කියන එක තීරණය කරන්නේ අපිත් එක්කට ඉන්න මිනිස්සු ඒක gedara රැකියා ස්ථානය සමාජය වෙන්න පුළුවන් එතකොට භෞතික දේවල් පදනම් කරගෙන නම් අපි මේ හැම දෙයක්ම කරන්නේ අපි හරි මෝඩයි ඔබට මතකද මේ ලස්සන ප්‍රකාශයක් එක මගේ මතකයේ හැටියට දලයි ලාමතුමාගේ ප්‍රකාශයක් සමහරු කොච්චර දුප්පත්ද කියනවා නම් ඒගොල්ලෝ ළඟ තියෙන සල්ලි විතරයි වෙන මුකුත් නැහැ සමහරු කොච්චර දුප්පත්ද කියනවා නම් ඒගොල්ලෝ ගාව තියෙන සල්ලි විතරයි වෙන මුකුත් නැහැ ඉපයීම් කියලා අපි හිතන්නේ සල්ලි උපයන එක තව ඉපයීම් වර්ග කොච්චර තියෙනවද මිනිස්සු උපයන්න පුළුවන් මානව සම්බන්ධතා උපයන්න පුළුවන් නේද ඊළඟට ආදරය කරුණාව දයාව වගේ අපිට මේ අධ්‍යක්ෂෙන් අල්ලන්න බැරි ඇහැට පේන්නේ නැති දේවල් ගතිගුණ උපයන්න පුළුවන් ඒකම මිනිස්සුකගේ වත්කම් නමුත් මේ සල්ලිභාගේ දීපල ඉපයීම ගැන විතරයි නෙමෙයි ධනවාදී ලෝකේ අපි කල්පනා කරලා තියෙන්නේ දැන් බුදුන් වහන්සේගේ දේශනාවේ තියෙන්නේ ඉපයීම් ගණනාවක් ඒ ඔක්කොම ඉපයීම් වලින් අපි පොහොසත් විය යුතුයි මම නැවත කියනවා සමහරු කොච්චර දුප්පත්ද කියනවා නම් ඒ අයට තියෙන සල්ලි විතරයි වෙන මුකුත් නැහැ අපි තවත් කෙනෙකුට අවස්ථාව දෙන්න සූදානම් ආයිබෝන් ඔබට ආයිබෝන් මං අන්දල්පින් අමරතිලක ඔව් අමරතිලක මහත්මයා කියන්න මේ අදහස් කියව ගැන මං ගැන වැරදි අවබෝධයක් හිතන්න එපා මට තියෙන්නේ සමාජයේ ඉන්න මන්ද මානසික පුද්ගලයන්ගෙන් මේ ගැටලුවක් ඒ කියන්නේ වරදක් මගෙන් වෙන්න ඕනේ නැහැ මට යාලා මානසික හිංසාව කරන්න මේ ළඟදී එක්තරා රූපවාහිනී මාධ්‍ය වැඩසටහනක් ගියා ව්‍යාපාර කල්මනා කරන එකට තමයි මේ සංවාදය ගියේ මේ දෙකව සමන් සාකච්ඡාවට පැමිණි කෙනා ඉංග්‍රීසි මාධ්‍යෙන් තමයි සාකච්ඡාව කළේ. පසුව මමත් නිකන් ඉංග්‍රීසියෙන් පොඩි අදහසක් කිව්වා. ඔහු එගෙන් කියා පැවසුවා. පසුව මම නැවත ඒ කිව්වා. පසුව සාකච්ඡාව යන අතරේදී ඉංග්‍රීසි මාධ්‍යයේදී කාන්තාවට දිවිදෙක් කළා සාකච්ඡාවට පැමිණි කෙනා. ඒක සමාජයයි දැක්කා. පසුව සමාජයේ තරුණ අය මට මගේ දකුණු ඇහැට ඇඟිලි දික් කළා කර දාලා සිටි විදියට. මෙන්න මේ රූපාණි වලින් යන දේවල් වලට පවා ඒ මිනිස්සු කලබල වෙන්නේ කියලා තමයි මට දැනෙන්නේ ගැටලුව. හොඳයි අපිට පැහැදිලි ඔබතුමාගේ මේ කතන්දරේ පැහැදිලි ඉතින් එතන මේ ඒ අවස්ථාවට මම දන්නේ නැහැ වැඩසටහනවත් මොකද්ද ඒක අපිට වැඩක් නැහැ ඕක පොදු තත්ත්වයක් සමාජයේ අපි කාටවත් පීඩාවක් කරන්න ඕනේ නැහැ තව කෙනෙක් අපිට පීඩාවක් කරන්න හිතාමතා හෝ සමහර වෙලාවට නොසිතා ඒ පීඩාවන් අපි මනසට නොගෙන ඉන්න පුළුවන් දැන් මගේ යෝජනාව ඔබතුමාට එතනින් නිරූපණය වුණේ ඒ පුද්ගලයාගේ මානසික තත්ත්වය. මිසක ඔබතුමාගේ හෝ ඒ වැඩසටහන මෙහෙවපු කෙනාගේ හෝ වෙනත් කෙනෙකුගේ නෙමෙයි. ඒ කෙනාගේ මානසික තත්ත්වය. දැන් අද මම මේ කතා කරන දේවල් වලින් මොකද්ද පේන්නේ?
මගේ මානසික තත්ත්වය අපේ නිවේදකතුමිය කියන දේවල් වලින් මොනවද පේන්නේ ඔබතුමියගේ මානසික තත්ත්වය එතකොට ඒ ඒ එයාගේ මානසික තත්ත්වය ඒ ගැන ඔබතුමා කලබල විය යුතු නැහැ අපි අපිට එල්ලවන සියලු ඇඟිලි දෙස බලාගෙන ඉන්න ගියොත් අපේ ගමන යන්න බැරුව යනවා ඒක නිසා අපිට එල්ලවෙන ඇඟිලි දිශාව පෙන්වනවද දිශාව නොපෙන්වනවද කියන එක ගැන පමණක් කල්පනාකාරී වුණා නම් ඇති සතිමත් භාවය අවශ්‍යයි අර හොඳ කතාවක් මට මතක් වෙනවා ඉතින් මේවා රස කතා ගෙම්බන් අතරේ තරඟයක් තිබ්බලු ගෙම්බෝ මොකද්ද තරඟය ගෙම්බෝ ටික රේස් එකේ දුවන්න ඕන අවසාන වෙන තැන ලොකු කුළුණක් තියෙනවා දුවගෙන 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 ගිහිල්ලා මේ කුළුණට නැගගෙන නැගගෙන ගිහිල්ලා උඩ තියෙන කොඩිය ගලව ගන්න ඕන දෙපැත්තින් නෝ චියර් කරන්න තව ගෙම්බෝ ඔල්වර සම්දෙන්න රේස් එක පටන් ගත්තා ගෙම්බෝ ටික දුවනවා දෙපැත්තේ ඉන්න ගෙම්බෝ මේ දෙපැත්තේ ඉන්න ගෙම්බෝ මෙයව අදායරයටපත් කරනවා මේ දුවන උදවිය උඹට බෑ යන්න බෑ දැන් නවතිනවා උච්චර නගින්න පුළුවන් ද ආදි වශයෙන් බොහොම ඍණාත්මක අදහස් දෙනවා හරිනේ හැබැයි ඉතින් මේ වහල නැවතිච්ච නැති ගෙම්බෙක් හිටියා අනිත් අය මේ වහල ගමන මඟ නැවතුවා එකෙක් දුවගෙන ගිහිල්ලා අරකට නැගලා කොඩියක් ගත්තා අරගෙන බැස්සහම ඊළඟට මොකද වෙන්නේ මාධ්‍ය වේදීන් එනවනේ මයික් එකක් අරගෙන ඔබේ ඩයග්‍රහණයේ රහස මොකද්ද කියලා අහන්න මාධ්‍ය වේදීන් ඇවිල්ලා දැන් මෙයාගෙන් අහනවා අහනකොට තමයි තේරෙන්නේ මේ ගෙම්බගේ කන් ඇහෙන්නේ නැහැ වැඩිය ඒ නිසා අනිත් අය මේ අදහිරමත් කරන ප්‍රකාශ කිව්වට මෙයාට ඇහිලා නැහනේ කන් ඇහෙන්නේ නැති එකත් එයාට වාසියක් වුණා ඒ නිසා සමහර දේවල් තියෙනවා සමාජයේදී අඩගොළු බිහිරි වෘතාවෙන් අපිට ගත කරන්න වෙන. එතකොට ඒ සිද්ධියේදී ඔබතුමා නෙමෙයි කලබල වෙන්නට ඕන. ඒ කලබල වෙච්ච කෙනා මම කලිනුත් කිව්වනේ අපේ වැඩසටහනේදී කලබලේ කොයි වගේද? මානසික පිළිකාවක් හා සමානයි. අනවශ්‍ය කලබලය මානසික පිළිකාවක් හා සමානයි. එහෙම අපි මිනිස්සු දකින්න අපි එකට කියන්නේ මේ බෝඩර්ලයින් පර්සනලිටි ඩිසෝඩර් එකක් සමහරුන්ට තියෙනවා. ඒ කියන්නේ ඉක්මනට කලබල වෙනවා, ඉක්මනට කේන්ති ගන්නවා, ඉක්මන් තීරණ අරගන්නවා, සම්බන්ධතා පළුදු කරගන්නවා, පස්සේ පසුතැවෙන්න පටන් ගන්නවා. බෝඩර්ලයින් පර්සනලිටි ඩිසෝඩර් කියන තත්ත්වය එන්න පුළුවන් මේවා දිගට ගියොත් සීමාස්ත පෞරුෂ ආබාධය. එහෙම දිගට ගියොත් යම් කෙනෙකුට ඒක මානසික රෝගයක් වෙනවා. ආවේග පාලන ආබාධයක් වශයෙන් තමයි අපි ඒක හඳුනාගන්නේ. කිසිම ආවේගයක් පාලනය කරගත නොහැකිව කලබල වෙලා අනතුරු අලාභ සිදු කරගෙන පස්සේ පසුතැවෙනවා. ඒ නිසා ඒක ඒ කෙනාගේ මානසික තත්ත්වයේ පිළිබඳ නිරූපණයක්. දැන් මම පාර යන කොටත් අධ්‍යයනය කරනවා. සමහර වෙලාවට වාහනවල හෝන් ගහන ස්වරූපය අපිව ඉස්සර කරගෙන යන ස්වරූපය වම් පැත්තෙන් දාලා යන විදිහ මගේ නොසලකා වාහන පදින හැටි මේ හැම එකකින්ම වාහනයක් ඇවිල්ලා නවත්තන විදිහේ ඉඳලා සමහරු කොහොමද වාහන නවත්තන්නේ වාහන දෙකක් නවත්තන්න තියෙන ඉඩාල්ලල හරහට රෝද කැපිලා සයිඩ් කණ්ණාඩි අකුලල නැහැ කිසිම පිළිවෙලක් නැතුව ඔහේ පාර මැද වාහනේ අතහැරලා දමලා තමන්ගේ වැඩේ කරගන්න කඩේකට ගිහිල්ලා ඒ හැම එකකින්ම මොකද්ද පේන්නේ ඒකෙනාගේ මානසික තත්ත්වය අපි කලබල වෙලා අපේ මනස අවුල් කරගන්න අවශ්‍ය නැහැ අධ්‍යයනය කරන්න ඒකෙනාගේ මානසික තත්ත්වය ඒ හැම දෙයකින්ම පේනවා ඔව් ඒ කියන්නේ දැන් අර රේස් එක දුවපු කන් ඇහෙන්නේ නැති ගෙම්බගේ කතාව කියනකොට මට හිතුනේ මේ දැන් ඒකත් එක්ක මේ ඇහෙන්නේ නැති ගෙම්බෙක්නේ දැන් අපි ගොඩක් වෙලාවට අපිට ප්‍රශ්නයක් ආවට පස්සේ කටිකාචාර්යතුමනි අපි කරන්නේ අපි ළඟම ඉන්න කෙනෙකුට හෝ ඉක්මනටම මුණ ගැහෙන කෙනෙකුට කියන එකනේ අපිට එහෙම එකක් තියෙනවනේ අපිට ප්‍රශ්නයක් ආවට පස්සේ ඒක තද කරගෙන හිර කරගෙන ඉන්න බෑ අපිට ඕනි ළඟම ඉන්න හෝ ඉක්මනටම මුණ ගැහෙන මං කියන්නේ අපිට සමීපම වෙන්නත් පුළුවන් මාව අඳුනන මම මේ දේ එයාට කිව්වට පස්සේ තවත් කෙනෙකුට නොකියයි කියන විශ්වාසය තියෙනවා කෙනෙක් වෙන්නත් පුළුවන් එමත් නැත්නම් මේ ප්‍රශ්නේ කියන්නේ ඉක්මනටම අපිට මුණ ගැහෙන කෙනාට අපි කියන අවස්ථාව තියෙනවා අන්න එතනින් අපේ ප්‍රශ්නේ ටිකක් දීර්ඝ වෙලා ඈතට ගිහිල්ලා මේ ප්‍රශ්නේ දෙගුණ තෙගුණ වෙලා ප්‍රශ්නේ දිග වෙලා ලොකු වෙලා උත්තරයක් හොයන්න බැරි තරමට එන්න පුළුවන් ඒ වගේ අවස්ථාවක අපි කොහොමද මුණ දෙන්න ඕනේ හැම ප්‍රශ්නයක්ම හැමෝටම කියලා හරියන්නේ නැහැ ඒක හරි වැදගත් ඒ ඒ ගැටලුව සාකච්ඡා කරලා විසඳුමක් සොයාගන්න උදව් පතන්න ඕන උදවිය ඉන්නවා මේ සමහර ගැටලු දෙමව්පියෝ එක්ක අපිට කතා කරලා විසඳ ගන්න පුළුවන් සමහර ගැටලු තියෙනවා රැකියා ස්ථානයේ ප්‍රධානියා සමග කටයුතු කරලා විසඳ ගන්න වෙනවා ඒ වගේ දර ගිහින් ස්වාමියා හෝ බිරිඳ එක්ක කතා කරුවට වැඩක් වෙන්නේ නැහැ සමහර ගැටලු තියෙනවා නීතිමය ගැටලුවක් නම් අදාළ බලධාරියා එක්ක කතා කළ යුතුයි ඒ ආයතනයට ගිහිල්ලා එහෙම නැත්නම් පන්සලේ හාමුදුරුව එක්ක පල්ලියේ පූජකතුමා සමග ඒ වගේ ඒ ඒ ගැටලුව අපි කායකද බෙදා ගන්න ඕන
ඒ ගැටලුවට අපිට විසඳුම් සොයා ගන්න උදව් කිරීමට අවබෝධය ප්‍රතිභාව ශක්තිය තියෙන කෙනා කවුද කියන එක පිළිබඳව අපිට අවබෝධය තියෙන්න ඕන. දැන් මම මගේ ගෙදර ප්‍රශ්නයක් අපේ නිවේදකතුමිය එක කිව්වට වැඩක් නැහැ නේ එහෙම ඒවා තියෙන. ඒක කතා කළ යුතු කෙනෙක් ඉන්නවා. මගේ විශ්වවිද්‍යාලේ මට විසඳගත යුතු තැනක් තියෙනවා. ඒක මම මගේ අධ්‍යයන අංශ ප්‍රධාන හෝ පීඨාධිපති එක්ක කතා. ඒ වගේ ඒ ගැටලුව කතා කළ යුතු කෙනෙක් ඉන්නවා. එහෙම නැතුව කතා කෙරුවහම මොකද වෙන්නේ? මේ ගැටලුව තව දුර දිග යන්නත් පුළුවන්. අන්‍යයන්ගේ අදහස් උදහස් ඇවිල්ලා නැති ගැටලුව ඇති වෙන්නත් පුළුවන්. නේද? ඒක හරි වැදගත්. හැම ගැටලුවක්ම හැම කෙනෙක් එක්කම කතා නොකළ යුතුයි. විශේෂයෙන්ම ඔබේ පෞද්ගලිකත්වයට හානි වෙන ගැටලු නම් ඔබේ පෞද්ගලිකත්වය එළියට එන ආකාරයේ ගැටලුවක් නම් වඩා පරිස්සම් විය යුතුයි. රහස්‍යභාවය ආරක්ෂා කරන්න පුළුවන් හොඳ වෘත්තීය නිපුණත්වයක් අධ්‍යක්ීම් තියෙන පළල් ජීවන අවබෝධයක් තියෙන පාර්ශවයක් එක්ක ඒක සාකච්ඡා කිරීම වැදගත්. අපි අද කතා කරමින් සිටින්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තරිඳු ධනංජය වීරසිංහ කථිකාචාර්යතුමන් සමග. අපි විරාමයකට ගිහින් ඇවිත් නැවත කතා කරමු. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ඔබේ ප්‍රශ්න කෙලින්ම යොමු කරන මිනිස්ත්‍රිය. කතා මිනිස්ත්‍රී. කතා මිනිස්ත්‍රී. වෙලාව උදේ 10යි විනාඩි 52යි වෙලාව මේ ඉක්මනින්ම යන්නේ රහ කතාවක් නිසාද කියලා අපිට හිතෙනවා. කැලණි විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තරිඳු ධනංජය වීරසිංහ කථිකාචාර්යතුමා සමගයි අපි කතා කරමින් සිටින්නේ. දැන් ගොඩක් වෙලාවට කථිකාචාර්යතුමනි ඔබතුමා තරුණයන් එක්ක තරුණ පරම්පරාව අතට අරගෙන තරුණ පරම්පරාවත් එක්ක ගනුදෙනු කරන කෙනෙක්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් කියලා කියන්නේ. දැන් විශ්වවිද්‍යාලයකට එන්නේ ඇත්තටම සමාජීය වශයෙන් නොයෙකුත් සමාජ පන්තිවල හැදුණු දරුවෝ. එතකොට පළාත් මට්ටමින් ගම් බද වෙන්න පුළුවන්, නගර බද වෙන්න පුළුවන්, ආර්ථික ශක්තියන් එක එක විදිහයි. ප්‍රශ්න තියන අය එක එක විදිහයි. මේ ඔක්කොම එකට එකතු වෙලා තමයි ඔබතුමාලා ළඟට එන්නේ මේ දරුවෝ. එතකොට ඒගොල්ලොත් එක ගනුදෙනු කරද්දී ඔබතුමාට මේ කියන හැම පැත්තක්ම අල්ලලා හැමදාම උපදේශනයන් දීලා ඇතිනේ මේ කියන දරුවන්ට. ඉතින් දැන් ගොඩක් වෙලාවට අපි දකිනවා තරුණ පරම්පරාව වගේම අපි කසාද බැඳලා විවාහ වුණු පවුල්වල පවා කථිකාචාර්යතුමනි අපිට අයහෙන්න දකින්න තියෙන්නේ වැඩිපුරම තියෙන්නේ දික් කසාද නඩු උසාවියකට ගියෝතින් වෙන් වී. මේ කියන්නේ ටික කාලයක් ගියාට පස්සේ කසාද බැඳලා අවුරුදු දෙක තුනක් ගියාට පස්සේ එපා වෙනවා. අපි අහලා බලන්නකො විවාහ වුණු දෙතුන් දෙනෙක් එක කතා කරලා බැලුවහම කියන්නේ මේක නම් ටිකක් එපා වෙලා තියෙන්නේ. විවාහය කියලා කියන්නේ ඒක කරදරකාරී මානසික පීඩනයක් එහෙම කියලා. එතකොට මේ සැකයෙන් ජීවත් වීම ඒක ගැන මේ විවාහ පවුල් සංස්ථාව ගත්තත් අපි ආයතනයක් ගත්තත් අපි කොහේදී කතා කරත් සැකයෙන් ජීවත් වීම නිසා අපිට ප්‍රශ්න ඇති වෙනවා. මානසික ප්‍රතිශක්තිය අඩාල වෙන්න සැකය කොයිතරම් දුරට බලපානවද? කොයිතරම් දුරට නෙමෙයි සෑහෙන්න බලපානවා. මොකද ඒකත් එක්තරා විදිහක මානසික පිළිකාවක්. අර කලබලය, අධික කේන්තිය වගේම සැකය. බුදුහාමුදුරුවෝ දේශනා කරනවානේ සතර අගති. එතකොට මේ සැකය කියන එක ලෙඩක් බවට පත්වෙන අවස්ථා ගොඩක් අපි දැකලා තියෙනවා. අපි ඔය පැතොලොජිකල් ජෙලසි කියන වචනේ පාවිච්චි කරන්නේ. ඔතෙලෝ සින්ඩ්‍රෝම් කියලත් ඒකට කියනවා. මේ හේතු නැතුව අසාමාන්‍ය ලෙස තමන්ගේ ළඟින්ම ඉන්න ආදරණීයයන් පිළිබඳ සැක කිරීමේ මානසික තත්ත්වය. ඒක මානසික තත්ත්වයක් කියනටත් වැඩිය රෝගයක් කියලා කැලින්ම කියන්න පුළුවන්. පැතොලොජිකල් ජෙලසි හේතු නැතිව සැකය උපදින මානසික රෝගයක්. ලංකාවේ ගොඩක් අපි දැකලා තියෙනවා ආදර සම්බන්ධතා, විවාහ ජීවිතය, රැකියා ස්ථානයේ තියෙන මානව සම්බන්ධතා, එහෙම නැත්නම් බොහෝ සමාජ සම්බන්ධතා මේ සැකය නිසා හේතු නැතිව උපදින රෝගයක් විදිහට උපදින සැකය නිසා නැති කරගන්න ආකාරය. පෙම්වතා හෝ පෙම්වතිය, එහෙම නැත්නම් සැමියා හෝ බිරිඳ අනවශ්‍ය ලෙස අවිශ්වාස කිරීම, සැක කිරීම තමයි මේකේ මූලික ලක්ෂණය. හැබැයි එහෙම සැක කරන කෙනා හිතන්නේ නැහැ අපිට මානසික රෝගයක් තියෙනවයි කියලා. ඒක නිසාම තමන්ගේ සැකය තහවුරු කරගන්න හේතු සාධක සොයන්නත් ඔවුන් හරියට මහන්සි වෙනවා. මේ වගේ රෝගයක් ඇති වෙන්නේ කොහොමද? ඒකත් වැදගත්නේ. එක්ක ජානමය සාධක බලපාන්න පුළුවන්. ජෙනටික් ෆැක්ටර්ස්. මත්ද්‍රව්‍ය භාවිතයට බැහැ වූ බොහෝ දෙනෙකුගේ ඇතිවන විකෘති මානසික තත්ත්වයන් නිසා මේක එන්න පුළුවන්. ලිංගික බෙලහීනතාවය වගේ තත්ත්වයකින් පෙළෙන කෙනෙකුට මේ පැතොලොජිකල් ජෙලසි කියන මානසික රෝගය එන්න පුළුවන්. ඇතැම් ස්නායු ආබාධ නිසා, නියුරොටික් ඉෂු එකක්.
පැරණි පෙම් සම්බන්ධතා නිසා ඇති වූ අමිහිරි අධ්‍යක්ීම් සහ සිත් වේදනා නැවත නැවත මතුවෙමින් අර පශ්චාත් ක්ෂතික ආබාධ ස්වරූපයෙන් පැන නැගිලා ඒවා සිතට පීඩාකාරී වෙන්න පුළුවන්. කොහොම වුණත් මේවා නිසි ප්‍රතිකාර ලබා ගන්නේ නැතුව සිටීමෙන් උත්සන්න වෙන්නටත් පුළුවන්. මම අර කලින් කියවනේ සැකේ තහවුරු කරන්න සාක්ෂි සොයනවායි මේ වගේ උදවිය කියලා. මම එහෙම උදාහරණ කීපයක් ඕනනම් කියන්නම්. ඒගොල්ලෝ අනිකාගේ දුරකථනය, විද්‍යුත් තැපැල් ගිණුම, ඊමේල් එක, සමාජ ජාල ගිණුම් ආදිය නිතර පරීක්ෂා කරනවා. මොකද මේ සැකයෙන් ජීවත් වෙන්නේ. ඒවායේ පාස්වර්ඩ්, මුරපද තමාට ලබා දෙන්න කියලා රණ්ඩු කරනවා. දුරකථන බිල් පවා පරීක්ෂා කරමින් බලනවා කාටද කෝල් අරන් තියෙන්නේ කියලා. අඳින ඇඳුම්, යන එන තැන් පිළිබඳව අධික ලෙස විපරම් කරනවා. ඒ වගේම තමයි ඔය සමහර සිද්ධිවලදී අපි දැකලා තියෙනවා තමන් සැක කරන කෙනා ගෙදරින් ගියේ කීයටද රැකියා ස්ථානෙට ගියේ කීයටද ආදී වශයෙන් රැකියා ස්ථානෙටත් කෝල් කරලා අහලා බලනවා කීයටද මෙයා වැඩට ආවේ කියලා සැකේ තහවුරු කරගන්න සාක්ෂි සොයනවා. මේ සැක කරන අයට පවුලේ අනිත් අය සමග ඇසුර පවා තහනම් කරනවා. නිවසෙන් පිටත විනෝදයට යාම යහළුවන් ඇසුරට ඉඩ දෙන්නේ නැහැ. නේද? ඒතර මෙන්න මේ රෝගේ උත්සන්න වුණාම සමහර වෙලාවට කැමරා හයි කරලා රෙකෝඩර් තියලා කෝල්ස් රෙකෝඩ් කරලා එහෙම නැත්නම් මේ විවිධ වෛද්‍ය පරීක්ෂණ කරලා DNA පරීක්ෂණ වගේ සැකේ තහවුරු කරන්න කියලා බොහෝ වෙලාවට අනිකා සමග රණ්ඩු කරනවා. දැන් මම මේ කිහිපයක් විතරයි කිව්වේ මේකේ ලක්ෂණ. ඉතින් අපවටයි ණයට අඩු වැඩි වශයෙන් පැතොලොජිකල් ජෙලසි තියෙන්න පුළුවන්. ඒක පෙම්වතා පෙම්වතිය විශේෂෙහි ස්වාමියා බිරිඳ විශේෂෙහි පමණක් නෙමෙයි. එකට වැඩ කරන ප්‍රධානීන් අනුගාමිකයන් සේවකයන් ඒ සියලු දෙනාවත් සැක කරන්න පුළුවන්. එතකොට මේකේ ප්‍රධාන වශයෙන් පැතොලොජිකල් ජෙලසි කියන්නේ ආදරණීයයන් සැක කිරීම හේතු රහිතව හේතුවක් නැතුව. නමුත් ඒක තව ව්‍යාප්ත වෙලා බොහෝ ස්ථානවල ආයතනවල ගැටලු ඇති වෙන්න පුළුවන් මේ සැකය නිසා. සැකයත් මානසික පිළිකාවක්, මානසික ප්‍රතිශක්තිය දුර්වල කරන තැනක්. මෙදිරිගෙන නිමා කරන්න කලින් කතිකාචාර්යතුමනි මේ ඔබතුමා ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් විදිහට අපිට කියලා දෙන්න පුළුවන්ද ප්‍රශ්නයක් ආපු තැන මොකද්ද ගන්න ඕනේ පළවෙනිම පියවර ප්‍රශ්නයකට පිළිතුරු හොයද්දී? සිත සහ සිතුවිලි ආරක්ෂා කරගන්න, ප්‍රතිශක්තිය වර්ධනය කරගන්න, හිත ලෙඩ වෙලා කවුන්සලින් වලට ගිහිල්ලා මෙඩිකේෂන් වලට ගිහිල්ලා සනීප කරගන්නවට වැඩිය හොඳයි ඒකට ගොදුරු නොවී ඉන්න එක. ඒක තමයි මගේ පළවෙනිම පණිවිඩය. සිත සහ සිතුවිලි හොඳින් ආරක්ෂා කරගන්න. ඇඟ ආරක්ෂා කරගන්නවා වගේම. ගැටලුවකදී ටිකක් රිලැක්ස් වෙලා සංයමයෙන් කල්පනා කරන්න මගේ ගැටලුව මොකද්ද? ඒක මගේ ගැටලුවක්ද වෙන කෙනෙකුගේ ගැටලුවක් මං අරගෙන ඇඟේ දාගෙනද? සහ ඒ ගැටලුව ඇති වෙලා තියෙන්නේ කොතනින්ද? ඒක කියන්න සුදුසුම කෙනා කවුද? තනියම මට විසඳුම් සොයන්න පුළුවන්ද? විකල්ප දකින්න. අපිට විකල්ප නොපෙනෙන තාක් විසඳුම් වලට යන්නේ නැහැ. ඕක තමයි ආරම්භක ලක්ෂ්‍ය. ගැටලුවකදී කලබල නොවිය යුතුයි. ගැටලුවකදී තමයි හුඟක්ම රිලැක්ස් වෙන්න ඕන තැන. මෙහෙම පුටුවක් උඩ වාඩි වෙලා මේ මැදිරිය ඉඳන් කතා කරන්න නෙමෙයි මට ප්‍රතිශක්තිය අවශ්‍ය, මානසික ප්‍රතිශක්තිය. සැබවින්ම ගැටලුවකට මුහුණ දුන්නහම මම කොහොමද හැසිරෙන්නේ? ආන්න එතනයි මගේ මානසික ප්‍රතිශක්තිය පිළිබඳ විනිශ්චයකට එන්න පුළුවන් තැන. ඉතින් අසන්නෙනි, නැවත ඔබට මං ආරාධනා කරනවා ගුරුවරයෙක් විදිහට සිත සහ සිතුවිලි රැකගන්න.